嗯。 යෙකු යම් කලෙක පංචස්කන්දයේ ඉබදීම සහ විනාශය මැනවින් මෙෙනෙහෙ කරයිද හෙතෙම නිරාමිස ප්‍රීතිය සහ සතුර ලබාගන්නා බවත් නුවනැති පුදකලයාට එය අමාමහන් නිවන පිණිස හේතුවන බවත් සම්බුදු දහම අපට පෙන්වාතෙනවා. සැදැවතුනි ඔබ ේශ්‍රණය කිරීම බාපොරත්තු වන ත්‍රරමදේශාවත් ඇත්ත ඇති සැටියෙන් දැක සසරකමන ජයගන්නට ඔබහට ප්‍රඥා පාරමිතාවක්ම වේවායි ප්‍රාර්ථනා කරමින්. ඔබ අප කරරියාඩු කම්පාවෙන් දධා ෝපවාහිනයේ මේ හෝරාධක සඳහ වන දායකත්ව ධර්මදේශනාව සිදුකිරීමට බෞද්ධ්‍යයා රෝපවාහිනී ැදිරයට වැඩම කළ කහපොල ශ්‍රී සද්ධර්මාරාම මහාවිහාරය මරදන් කල්ල කරුණා කළ චිත්ත විවකාරාමය යන ඔබේ විහාරාධහිපති කම්මට්ඨානාචාර්ය පூච්චපාද තපෝවනය අරියදච ගෞරවනය ස්වාමීන් වහන්සේ අපි ප්‍රථමයෙන් සාධනාධදී වස්කාරපූරකව පිළිගනිමුෝ සාතුූ සාතුෝ සාතුෝ මෙමධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වය ලබාදනවා පරලෝ සැපත් එම් සුනිල් චන්ද්‍ර ප්‍රධනාන්දු මහතාට පින් පිණිස එ මහතාගේ දයබර බිරිඳ ප්‍රධාන දියනිය පුතනුවන් ඇතුළු ඥාති පිරිස සහ කල්්‍යාන මිතුරු මිතුරියන් පිරිසත් වෛද්‍ය ප්‍රසන්න මහතා සහ කපිල මහතා ප්‍රධාන ආබාධිත වුවන්ගේ සවශක්ති පදනමාත්. සමන්තා චක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මනිරාජස සුනන්තු සද්ගමොක්කද දම්ම සවනකාලු අයං බදන්තා දම්ම සභනකාලු අයං බදන්තා දම්ම සබනකාලු අයංබදන්ත නමෝතස්ස භගවතෝ අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝතස්ස භගවතුෝ අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස සද්දහා බුද්ි සම්පන්න කාරුණික පින්වත්න පෙන්වත් සිලු දෙනාම. අද දවසේ බෞද්ධාමා්චිචාලා පරිශ්‍රයට පැමිණි එතාමත්ම වටිනා ශ්‍රේෂ්ඨ පින්කමක්. මතමන්ගේ ජීවිත්තයට එකතු කරගන්ට පින කියන්නේ සතුට කම් කියන්නේ සිතු විලි වලට සතුටු සිතිවිලි වලට පින්කම් කියනවා ධර්ම ශ්‍රවනම පින්කම ධර්මයකිවවේ විශ්ෂය ක්‍රියාත්මක වන ධර්මතාවය වර්තමානයේ විශ්වයේ ක්‍රියාත්මක වන ධර්මතාවයට කැනෙ ධර්මය ශ්‍රවනය කරනවා අහනවා පින් සතුටුකම් සිතුවිලි. විශ්්‍ය ක්‍රාත්මක වන ධර්මතාවය අහල සතුටු සිතුවිලි ටිකක් උපදොන. ඒ ඩායකත්්‍යය ගන්නා පරලෝ සැපත් එම් සුනිල් චන්ද්‍ර ප්‍රදිනන්දු මහතාට පින් පිණිස්ස. ඒ මහතාගේ දයබර බිරිද ප්‍රධාන දුව පපුතා ඇතුළු ඥාති පිරිස සහ කලන මිතුරු මිතුරයන් පිරිසහ වෛද්‍ය ප්‍රසන්න මහතා සහ කපිල මහතා ප්‍රධාන, ආ ාධ්‍යතු වවන්ගේ සවශක්ති පදනම විසින් අරමුණු අවසානයේ ඇැහැදිලි කරලා පුුණ්‍ය අනුමෝද අසිද්ධ කරනවා ධර්මය හොඳට හන් ඒ අනුව සතුටු වෙනවද එ සතුටු සිතුවිලි දික්්ඨ දම වේදිනීය වසයනුත් විදිනවා මෙලෝදිත් විඳනවා එ සතුට නැවත නැවත ආසේවනය නැවත නැවත සේවනය කරලා ඒසතුට නැවතවතාව වර්ධනය කරගන්න. වර්ධනය කරගෙන අවසාන අවස්ථාවට ගණ්ඩ යමක් ඉතිරි කරගන්න. ඇයි අපි සියලු දෙනාටම අවසාන අවස්ථාවක් යනවා. යවස්ථාවට අපි මුහුණ දෙන්න්ඩෝනී. එවැනිදි ගණ්ඩ අපිට තියෙන්ටෝන හොඳ සිතුවිලි යහපස් සිතුවිලි නිවැරදි සිතුවිලින්. මෙවැනි පින් කර්මත්තුලින් රැස් කරගන්න ඒ සිත තුළ ගොඩනගා ගන්න සතුටු සිතවිලි අවසාන අවස්ථාවට පිළිවිලින් එයි නිකක් ගන්ට. න්‍යත වශය ම සුගතියක ප්‍රති සඳිගන්න. ඒ දිට දම වේදිනී වශය ලැබිණික. උපච්ච වේදිනී වයෙන් ගාභවි එතන ද සතුෙන් භක්තිවි. අපරාපරීය වෙදී කලිනොත්්‍යපාක දෙන පහුවිලොත්විපාක දෙනවා හැබැයි අපි මේ පින්කම් කරලා ඒ සතුට සම්නස්මන මේ බලාපොරොත්තිය යත්ත එක ලැබෙනවා බලාපොරොත්තයන්ටෝනය සංසාර දුකින් එතර විට දුක්ෂයිත සසරක් අපට තියෙන්න්නේ එනිසා සසර දුකින් එතර වෙන්නට මේ පුුණ් ශක්තිය හේතුවේවා උපනිශ්‍රේවේවා කියන සිත්තිි විඩිවලින් යොක්තව ධර්මිශ්‍රවනය කරන්නට. චතරාර් සත්‍යය ධර්මය ම අවබෝධ වේවා නිර්වාණ අවබෝධයම වේවා කියන සිතුවිල්ලෙන් බනහන්ට. මං බන කියන්නෙත් නිවනටමයි. අද බණ කියන්නත් නිවනට සසරින් නිවනට. ඒ සදාමන් තෝරගත්තා සංයුක්ත නිකායේ මජිම පණන්නසක උපය වක්ගේ පශෂනි ශූතරය සත්තාට්ටාන ශූත්‍රය. සත්ත ගැන හතයි ඒ සත්තැනක පවතින අද මනස් තවකරුණුතුනක් තියෙන තුංගාආකාරයකයෙන් පරීක්ෂා කරනවද. සත්තැනක දක්ෂ. ස්ථාන හථක දක්ෂ දුංආකාරයකෙන් පරික්ෂා කරන යමෙක්. ඇදද එයා මේ දහමී පලප්‍රයෝචන අරගෙන. මෙලෝකෙ ශ්‍රේෂ්ඨතම උත්තම පුච්චලය බවට පත්වෙනවා. එතම රහතන් වහන්සේ. භික්‍ෂූන් වහන්සේ ලාමන්ත්‍රණය කරනවා බුදුරජාණන් වහන්සේ මහනිනි. සත්තැනක දක්ෂ. තු ආකාරයකෙන් පරීක්ෂා කරන යමෙක් ඇත්නම් එ අය කළයුත්ත කරලා අවසන් කරනවා. කළයුත්ත කරලා අවසන් කරනවා කියන්නේ පවතින ප්‍රවෘතිය අවසන් කරනවා. සසර ගමන අවසන් කරනවා. එය ලෝකයේ ශ්‍රෂ්ඨතම පුච්චරය බාටු පත් වෙනවා. මානෙන සක් ස්ථාන හත මෙයයි යම රූපය දන්නවා රූපය හටගැන්ම දන්නවා රූප නිරෝධය දන්නවා රූප නිරෝධගාමිනී ප්‍රතිපදාව දන්නවා. එ රූපය ආශ්වාදයක් දන්නවා රූපය ආදීනවයක් දන්නවා රූපය නිස්්සාරණයක් දන්නවා හතයි රූපය දන්නවා හටගැන්ම දන්නවා හේතු දන්නවා රූප නිරෝධය දන්නවා රූප නිරෝධගාමිනි ප්‍රතිපදාව දන්නහතරයි රූපය ආශවාදය දන්නවා රූපය ආදීනවය දන්නවා රූපෙන් නිස්සරණය දන්නවා හත ඒ සත්තැනක දක්ෂ වෙන්ටෝනේඒ පිළිබඳව පරීක්ෂා කරන ආකාර තුනක් තියනවා ධාතුවශයෙන් පරිීක්ෂා කරනවා ආයතන වශයෙන් පීක්ෂා කරනවා පරිිච්ච සමුපාද ධම්ම වශයෙන් පීක්ෂා කරනවා කරනු දහයක් තිෙනවා මෙන මෙආකාරයට ස්ථානහතක දක්ෂද තුං ආකාරයකෙන් පරීක්ෂා කරනවද එයා දහම අවබෝධ කරනවා දාමකිවේ චතුාර් සතය නිවනැයි නිර්වාණය අබෝධ කරන කළයුත්ත කළව කරලා අවසන් එය මේ ලෝකෙ ශ්‍රේෂ්්‍රතම පුච්චරයඒ රහතන් වහන්සේ දැන් අපට ඕක තාම කරගන්න බැරි වුණා ඒ බැරිවෙච්ච නිසා අපි අද සසලය දුක්කඉදිනා එනම් පැමිලතිෙන අ ශ්‍රේෂ්ඨතම අවස්ථාවක් වටිනාම අවස්ථාවක් උතුම් අවස්ථාවක් ලබාගත මනුස්ස චීවිතය ශ්‍රේෂ්ටයි. ලැබිලතියන කාලය බුද්ධෝත් පාද කාලය ශ්‍රේෂ්ටයි. එ අතාගත දහම නිවැරදිව විවරණය කන ස්වාමින්න් වහන්සේල ලෝක වැඩින්න තවකාරණයක් ක්ශේෂ්ට්‍ර තමකාරණයක් කියන දේතේරෙනවා වෙච්චර ඕනේ. හ රූපය දන්න ජැමෙක් රූපේකයන් රූපේකය රුප්පන ෙවත් වෙනස් වනවා ඒකට රූප කියනවා එතට මේ ලෝකයේ ඇහන් දකින සියලුම දෙවල් වෙනස්සෙනවාද ව කතා කරන්න සත්‍යේ කණඩ හැන සබ්ද සියලුම වෙනස්සෙනවද එකත් වෙනස් නාසට දැනෙන ගන්ඳ සුවද ලෝකයේ කත වෙනස්සෙන දිවට දැන රාශය එකත්ව ෙනස්සෙන. සරීරයට දැනන පහස එකත්වෙනස්සෙන. මනසිං ගන්න අරමුණු එකත්ව නස්සන. ඇබ අරමුණ රූපයත්තියන නාම අත්තිනවා. එ බාහිර. අධ්‍යහාාත්මික ඇසත්්‍ය ෙනස්සෙනද කත්ව නොස්සනවා. අධ්‍යාත්මික එසල්ලකිවේ බාහිරයක රූප කිය. කනත්වෙනස්සෙන වෙනස්න නිසා රූප කියන. රුප්පණ ඒත් වෙනස්ස. නාසයක් වෙනස්සනොද වෙනස්සෙන. දිවත් වෙනස්සෙන වෙනස්. ශරීර වෙනස්සෙන. එනි සරූප කිවා. හැදිලතියන්නේ මොනද. රූප කියන වචනය ආර්ථය තේරුම තමයි ශක්තින් හතරක්. තදගතී කළ ශක්තියක් තියෙන විශ්ය ක්‍රාත්මක වෙන. තද දීරගතීළ ශක්තියක් තියෙන. උුසම කියල සක්තියක් තියෙන වායෝ කියන ශක්තියක් තියෙනවා. තදගතිය කියන සක්තියෙන්ම් පුළුව මුළු ලෝකෙන් විනාස් කරට. දීරගතිය කියෙන ශක්තියන පුළුවන් මුළු ්ලෝකෙම පෘතියම විනාස කරට. මුහද ගොඩ ගැලුවත් පෘතිවය බහි විෙනස් කරට උනුස මෙෙන් පුළුවම් මුළු විශෂය ලෝකම විනාස කරන්න. සක්තියක් වායුෙන් පුළන් මුළු. සියල්ල විනාශක්ෂ භයවර පච්චරන්ට ශක්තියන් හතරක් ක්‍රාත්මක වෙන එකට රූප කියනවා එම හතරක් තියනො ලෝකී නැති දෙයක් ගැනනෙම කතා කරන්නේ තියෙන දෙ ශරීරේත් තියන ය හතරයි ඒ තදගතියට කිවක් පටවි කියර දීර ගතියට කිව ආපෝ කියලා උනුස්සුම් ගතියට කිවත් තීචෝ කිය ැන පුම්බන හොවන සභා වැටික වයුත්තුල තියෙන දෙයක් ගැන කතා කරන්නේ ශක්තියෙන් හතරක් තියෙන ඔය හතරේ තවත් හතරක් තියනවා ඒක වර්ණයක් තියනවා පාට වර්ණයන නාසට තියල බැලුවොත් ගන්ධයක් තිනවා දීවට තියල බැලුවොත් රසයෙකුත්තින පැතිරීමක් තින ඔෝච්චා ඔජා කියන පැතිරෙනවා එ පැතිරෙන හිඳ තම මේ වෙනස්සති එනං පටවී ආපෝ්චේචෝවායෝ වර්ණ ගන්ධ රස් ෝචා අටයි ඔයට කියන්නේ සුද්දාස්ටක කලාප සුද්ද කියන්නේ පිරිසිදු. අස්තකි අට කලාප කියනෙ සමෝහය. පිරිශසිිදු සමෝහයක් තිනවාට තියෙනවද ලෝකයේ තියන සුද්දශ්ට කලාග එ බදුරජාණන් වහන්සේ දේශනා කරන්න රූපය දන්නු අපි ගන්න ඒ සඳහා කීපයක් අපි ගම ඇස්ස හැසයිතිරූපයට රූපය කියනකොට දැම්මක් කිවට ටික තේරුම් ගන්න අටක් තියනවා ඇස කියන අයිති රූපයට රපේ කියන රුප්න හෙවත් වෙනස්සන සභාව එකක් දකින්ට තිනවා එනගේ අර ධර්මතා අටක් තින බෙත අවද දෙක ති ඒ දන්නේ ඒ අසයිතියට සරීරයට සම්බන්ධ ඇස සරීරයටන සම්බධ පාලනය කරන්න කවති. පෞද්ද පාලනය කරන්න. කාඩත් පාලනය කරන්න බේ. ඇැ පාලනය කන පුච්චලයක්කන්න කෙනෙක්න්න පුද්චලෙක්නම එක ධර්මතාවය. ඒ පාලනය කන ධර්මතාවයට කියැන්නේ ජීවිත ඉන්දි්‍රී රූප කියලා ජීවිතේ කියන පැවත්ම. ඉද්‍රිය කියන අධිපති රූප කියන්නේ සමහ සුද්දාශ්‍ර කලාප සමහෙට පැවැත්මට අධිපති වෙලා ඉන්නවා අ සුද්ධාශ්‍රක කලාපය හැබැ එට බලයක් තියෙනවා එත කරමු දායක් තිෙන පටවි ආපෝතේචෝවායෝ වර්ණ ගන්ධ රස්ස ෝජාකාය ප්‍රසාධ රූප ්ජීවිත ඉන්ද්‍රිය රූපය තහ අයිති කයට ය ප්‍රසාධරූපයේයට පාලනය කරන්නේ ජීවිත ඉන්දිරිී රූපෙන්ක් එයාට බලය දුන්නේ කෞ කර්මය ට බලය දුන්නේ කව කර්මය. ඒ කර්ම බලයෙන් අභ්‍යන්තරයේ සියලු රූපයන් පාලනය කරන්න පුළුවන් ජීවිත ඉන්දිරිී රපය හැබයි ඒ සුද්දස්ශක කලාපයමයි.ඒ සුද්දස්්‍රක කලාබබයමයි එක අප දක්කිනන්න ෙ එක මනුසින්දකින්ට. දක්ිෂ කියපු සියලු කරුණු දකිින්ඩෝනේ මනසිං. ඇහ දකින්නේබේ ඇහෙන් දකින්නේ සම්මුෘතියක් ප්‍රඥපතියක් ඇහ කිය පනව ගත්ත ප්‍රඥප්තිකයන පනවගත්තදට සමුතිය. එනම් පරමාර්තයෙන් අවබෝධටයන්නේ. දර පරමාර්තයට ගිහාම සුද්දාශ්්‍රක කලාපයයි අයිතිකාය ප්‍රසාධරූපයයට පාලනය කරන්නේ ජීත ඉන්ද්‍රිය රූපය. රූපය ගැන දැන ගත්ත පැහැදිලිදනෙක් ආයි ගණ්ඩෙ පාහවදාවත් ඕක මට අයිති කියරා අයිතිකාරයෝ පෙන්නල දුන්න ශක්තින් හතරක් එක තව හතරක්තියෙනවා වර්ණ ගන්ද ර සෝජා කියල අයි මේ ශරීරයම තියන සතර මහදහතුඋන්ටම අයිති ඇ අයි ශරීරයටනය ර සත මධතු සත්‍ර මහධාහතුයක්ක තමයි සම්බන්ධ නිතර අය ප්‍රසාධරූප පාලනය ඒ සතර මහදාතුන්ගේ හැබැයි ඒ සතර මහදාහතුන්ට බලයක් ලැබිලතියෙනවා ඒ බලය දීලතිමි කර්මය දැන්ටකොට ද රූපය ගැන දන්නවා රපය හේතුහ ොබි දැයි ඇ රූපය කියනවච්චනය අයින් කරන. ද ශක්තියන් හතරක් සුද්දශ්්‍රක කලාප කාය ප්‍රාද රූප චීවිතද රූප මේට හේතු ජීවිත ඉගදිරිී රූපියයට බලයොදුන්නේ කවුද කර්මය කර්මය කියන මකද සිත බලවත් කර්මය කිය චේතනා සංස්කාර කියලචීන චේතනා කියලන කර්ම කියලා කියන ක්කම එකම අර්ථයතිෙන් එහෙන පෙර සංසාරය කර්මයෙන් සකස් කල්ල දුන්න කර්මයකයන්නේ පෙරභවේ සිත හැසිරි චාකාරය දැ පෙරභවේ සිත හැසිරි චාකාරයටන අපි මේ බ වෙේටානි මනුස්සක් වෙලා නිරේග නැතු තිරිසන් ලෝක ගනතු ප්‍රේතු ලෝක ගිය නැතුව දිව්‍යලෝක ගියනැතු බ්‍රහ්මලෝක ගියන නැතුව වි කුසලේ ප්‍රතිපාලයක් එත ර අපි කරලා තියෙන කුසලය සුගතියක ප්‍රතිසන්දි ගන්න එතර මේ සුගතියක් මලෝක එකොළහයි කොළන් හතක් සුගති දිවිලොකහයයි මනුස්සලෝකයයි. තර මේ සුගතියට හන්ඩාපි පෙර භහමේ කුසලයක් කරා ඒ කුසලය ප්‍රතිඵලවශයෙන් අපි මේ මනුස්සලෝකට හල්. ත මනුස්සලෝකට ඇවිල්ල ද මේ ඇහ හැදවා දොට ඇහ කියන වචනය අපි අයින් කරනවා එක සම්මති වචනයක් සතර මහදහත් සුද්ශ්්‍රක කලාාපයයි මේක පටන්ගෑන්ම මේක හැඩය මේ පැවැත් මහමක අවසානය තීරණය කලා තියන්නේ කර්මයයි. සි හැරි ආකාරයයි ඒ සිත හැසිරි ආකාරයෙන් බලය දුන්න ජීවිත ඉන්ද්‍රිය රූපෙට එය තමයි පාලනය කරන්න දැක හොඳට තේරුම් ගඩ පුළුවන් ඇහ කාලය කෞද තීරණය කරන්න මට තීරණය කරන්න පුළුව එතුඒ පටන් ගැන්ම මමද තරණය කත් එක හැඩිය පැවත්ම එක අවසානය තීරණය කකවු එකත් කරනය කවත්දෝක අවසානය මම දන්න එ අපි දන්නේ පටන් ගැන අපි දන්න ත්නේ හැඩය දන්න ත්නේ සහරයගේ පැත්තකට කියල සහරයගේ අන්තම් පේන්නේ සමහරයගේ සම්පූර්ණ වහලය වලතිය එමති තොට හැඩයක් හදලතින පැවත්මක් හදලති නවා සම අවුරදු පහයි දහය හැපේන්නේ. එයට පස්ස කන්නඩි පාච්චි ක එට පස් එම නැත්ත අවුරුදු විසි පහ ඉතිහයි මනැත්න් හතලි යි පන සමහරයට හැ හැටයි හැත්තේ හොඳ ට ප. තර පැවැත් ැද. අවසාන හැද කවති. අන්න කර්මය තම හැද. එක කර්මය කියනම කන්ද සිත තුළ ගොඩනගෙන සක්තියක්. සිත හැ සිරි චාකාරය චේතනවත් කර්ම කියලා එක ආහාරයක් කැටියටත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනෝ සංචේතන හාරය මන මනස චේතනර්ම සිත සිරිච්චාකර මනෝ සංචේතන තර සිත ඇසිරිච් ආකාරය ආහාරයක් මොකටද බව දෙක සම්බන්ධ කරටඒ සම්බන්ධ කරපු බව දෙක මේ ඉන්ද්‍රිය ධර්මයන් සකස් කරන්නට ආහාරයක් මනෝ සංචිතනා හාරය සිතවිල්ලක් විතරයි නද සිත හැසිරි ආකාරයක් විතරයි එගෙන අපි පස්ස කතා කරනවා දැඟෙන හේතුමේ කි්ව. දැතකොට යි කතා කරන්න මට හැක්ති නටලා. මගේ හැකිලා. එැ මට අයිතිී කියලා. එම කතාකොලොත්ඒ කතා කරන සම්මුතියෙන් කතාකලත් අප කතා කරන දික්ියක ඉඳගෙන. වැරදි දැකීමක් තුළ ඉ දෙගෙන අප. කියනවන කිය අන්නතියන්නේ ඇැබේ කමන්න සම්මුතියේ දහෙම කතා කරන්න ලෝනේ මගේ හැකිනේ ඇැබේ මනස්සතියෙන් ලෝනේ මේ කියපපු කරුණ තුළ මනසසිතියෙන් ටඕන ඒකට කියනේ ධර්ම මනසිකාරය කියරා. අවබෝද්ධියයට අවශ්‍ය කරන්නේ ධර්ම මනසිකාරයේ දහම් මනසිකාරී. තොට සිතති අන්්ඩෝනනි සම්මුතියන මේ පරමාර්ථය කතා කරන්න ලැකිර මොකද නැත්තල් ලෝක ජීවත් බේ නැත්තං මගේ හැට යම් කිසි කුුණු රොදුු කැල්ලක් වැටු හැමන ැතවා කරයා බාදයක්ක් වුණා දැන් වෛදේවරයටට ගිල්ලකවත් මේ මේ සසාතරම හදාතුන්ට මකද වෙලා තියෙනවා දන්න ඩොක්. කිවත්ම ලොක්.යිකොහ දොගතිනග එතර අප සම්මුතිය ජීවත්තෙන්දන හැබැයි ධර්මමාන සිකාරය තියන්න වෙන්නේ පරමාර්තය අන්න ධම අවබෝධ කරු ලේසිී ඇයි එහෙම උහාම අවබදධ කරනන් ලේසිීකය රෘස්්නාාව යින්ග. ප්‍රධාන හේතු අයින්ගෙනවා ඇස්ස කියලා ගන්න තැනම සිත ඇලෙනව ඇතන. සතර මහ දහතු කියලා ගත්ත තැන සිට ඇලනෝද. පරමාර්ථ වසෙන් ද කිනකොට සිත ඇලනවාද ඒ හටගැන්ම දකිනකොට සිට ඇලනවාද ඇලෙනෑ සිත. තන්න හ දුරුවල වෙනවා එතොර චතුරාර්ය සත්්‍යයෙන් සමුදාාරය සත්්‍යයමකද තෘෂ්නා මේ දරල කර නිද නඇද. දුකාරය සත්‍යය අවබෝධ කලුතු ධර්මයක් දුක කියන කවබෝධ ක ළිතු ධර්මයක් සමුධාරය සත්‍ය එමන හේතුව සමුදය අයිංකලිුතු ධර්මයක් ප්‍රහාණය කළ යුතු ධර්මයක් එ හේතු අයිංකරහම ලැබෙන නිරෝධය නිවන සාක්ෂත් කළිතු ධර්මයක් මාර්ගය වැඩිය යුතු ධර්මයක් තේරෙනෝදක මාර්ගය වඩන්නට කරුණු හතර හතරාකාරයක්තින් දුක අවබෝධ කරන්නඕේ ත වයිං කරන්න ඕි තොට තන්නා වයිං කරහම තුරුවවෙන්න දෙයක් නෑ එතමයි නිවන එක සාක්ෂත් කරන්න ඕනි තේරුන්ගන්න ඕනි මාර්ගය වඩන්ටනය. එ හේතු ත බුදුරජාණන් වසේ දේශනා කරනවා රූපය දැනගන්න රූපය හේතු දැනගන්න හේතු හරිද පැහැදිලිද හේතු දැ මොල හේතුව ඉදිරියේදී තව හේතු කියනවා එනම් හේතු දැනගට් හේතු නිරෝදේ දැන ඇහැ දුක්කාරරි සත්්‍යයට අයිතිය එකක්දනැද්ද. ඇයි දුකාරි සත්‍යයට අයිතිය කිය ඇහැ නි සකොයි වෙලි හරි අඩන්නනවා. සෝක වෙනවා වැලපෙනවා දුක්කනවා අනගාට වෙනවා ඇයි අ මගේ ැ දැ පේෙන් නැන චුට්ටක් පොත්පත් කියවන පොත්පත් කියවන පොතක් ගත්ත කියවන්න බොඳ වෙලා පේන්නේ. ඕකට නමදදාගත හතලිස්සැදිී තලි දීද න ඒතම ඉන්ද්‍රයාන්ගේ පරිපාක බයකැන ඉන්ද්‍රියයාන්ගේ දිරීම අන්න පෙන්නල දෙන දැතු ගොටික්න හතලිස්ද හතලේ දීත පටන් ගත්තයෝ.හතලේදි පටන්ගත්ය කරන මේ යොක. ඕක දුක්කාරේ සත්්‍යය ට අයිතයක පටන් ගත්තේ ප්‍රතිසන්දය අත් එක්කමයි මේ බහටපු පලමු ැන ඉදලමන මේේදක පටන්ගත්. අහිතන දලම නමේද දිරීමටගී. විනාසේ කරා එතනී දලනීදගී. එහ එං රූපය දැනගන්න රූපය හේතු දැනගන්න රූප නිරෝධය දැනගන්නට. ද හේතු අයින් කරන්නටෝනි. ඇයි මේ කාදන ශෝකයක් කනගාටුව හැඩීමක් වැලපීම දුක්ක දෝමනසේ එකයිතු දුක්කාරරි සත්තේ. එහ හේතු අන්ගේ තොට හේතුවමකක්ද කර්ම. පෙන්වුවන පෙරරි කර්මය මනුසංචිතන ආහාරෙන්. මූලිකවුනේ මේ නිර්මාණය කරන්න. තොර දැන් කර්මයටත් හේතුවත්තියන. ඇයි කර්ම කරන්නේ සත්‍ය මේ පුච්චලිව මනුස්්‍යය කර්ම කරන්නේ අවිද්‍යයි තහාාවයින්ද. තන්නාව සහමුලින්ම අයිං කල්ල බලන්ට කර්ම කරනවාද කියන. කිසිම කර්මයක් කරන්නේ. තන්නාව තියන තාක්කල් කර්ම කරනවා. තන්නාව තියන අවිද්‍යාව නිසා. අවිද්‍යාව තියන ද තන තන්නාවත් තියන ්‍රවිද්‍යා තන්නා දෙ හේතු කරගෙන කර්ම කරනවා කර්මකිවේ මනො සංචේතන ආහාර ඒ අනුව හදනවා රූප හැඩ පටන් ගැන්ම හැඩය පැවැත්ම අවසානි ඒ සුද්දාශ්්‍රක කලාපය සත්‍ර හදාාතු වන්ගේ සරීරයට අයිති පාලනය කරන්නේ ජීත ඉන්ද්‍රී රූපය. එඒනි රනය විස්තරන්න ැනෙද බදුරජාණන්වා සිතා ලස්සට පැහැදිි කරවා මරණය කියන්නේ ජීවිත ඉන්ද්‍රිය උපච්චේදක මරණයයි. නොවගටි කහතා කරන්නම ආවල මැරුණ ඉතාමත්ම ලස්සන්නට පැහදිරි කර තාගතයන්වා ජීවිත ඉන්ද්‍රිය උපච්චේදක මරණය. ජීවිතය කියන පැවැත්ම ඉන්ද්‍රිය කියැන අධිපදි ජීවිත ඉන්ද්‍රිය උපච්චේද. ඒ හටගන්න සබභහ පද කියන හටගන්නුවනි. කපන චේදනය එකතමයි මරණය. තොට අර ජීවිත ඉන්ද්‍රියගේ පාලනය ගිලි හෙනවා. එ එයට කරමය ඉදීලත්තිවෙන බලය අයු කාලයක් තියෙනෙන තොර ඒ අයු කාලය ක්‍රම ක්‍රමය ක්‍රමක්‍රමය ගිලිහෙනවා ඒයට ට පස්ස පාලනය කරන්න බැහැ. ර පාලනි කරන්නට බැරි වෙච්ච දාට ජීවිත ඉන්ද්‍රියඋ පච්චේද කන. ර අධිපතිකම ගත්තා ජීවිත ඉද්‍රිය ඉන්ද්‍රරි කැන අධිපති ොට යා අධිපතිකම අරගත්තට එයටත් තියන්නේ කාලයක්. කාලසේමව තුළ විතරයි අයටට පාලනය කරන්න පුළ ජනාධපතිට රටපාලනය කරන්න පුළලන් අවරුදු පහයි දිලයන්ඩ වෙනවා ඒවගේ තමයි. එහෙනම් එයාගේ පාලන කාලය අවසන් එයාට එතන හට පාලනය කරන්න බැහැ උපච්චේදක එතවන මෙච්චර කාලයක් කර කර්මයෙන් හටගන රූප කලාප වල ප්‍රවෘතිය නවතිනෝ ඒන උපච්චේදර උපත කපනවා එළකම මරණය දැන්තේර නද මරණය ැන මොකද . මද තීරණය කළි මට තීරණය කරන්න පුළන්ද මරණය අයන කෞ්ද දැන් තීරණය කරන්නේ අන්නයා මදුරගන්ට එතම තීරණය කලා තිය එතු වඩයාට බලය දුන්නේ එනි සත්මයි බුදුරජන්ේ දේශනාය කරන්න මහනේ නිම සත්‍ය කර්මයට අනුරූපයි එන්න කර්මයට අනුරූප යන්නෙත් කර්මයට අනුරූපයි. එන හේතු අයින් කරන්න ඕනේ මොකක් දයින් කරන හේතු අවිද්‍යාවයි තන්හාාවයි අවිද්‍යාවයි තන්නාවයි අයින් කරාද කර්ම කරන්නේ. මන සංචේතනාහර සකස්සෙන්නේ ඇහැ කෙදෙන්නේ එතන ඇහ ප්‍රවෘතිී බරය. අන්න බුදුරජාන්වාස දේශනා කරන මහනි එයා රූපය දන්න මේ එකක් විතරයි ගන්නේ රූපය දන්නවා රූපය හේතු දන්න රූප නිරෝධය දන්න ොන්න නිරෝධ කරන්නර මකක්ද කරන්න ඕන අවිද්‍යාවයි තන්නාවයි අයින් කරන්න. අවිද්‍යාවයි තන්නාවයි කියැනෙ දෙකක් නෙම එකයි. අවිද්‍යාව අවසන්නං තන්නාවත් ඉවරයි. තන්නාව අවසන්නන් යමිකොඩ එය විද්‍ය උපද වල ඉවරයි අඩ අවිද්‍යාව නෑ. එනැයි කධර්මතතාාවය අයින් කරන්න එතම සමුදාරි සත්ය න සදාර් සත්‍යය මොක් කියලද බුදුරජාන්ස දේශන තුෘෂනාව. එනද තන්නාව යිං කරන්න ඕනද එ නිරෝධයි. නිරෝධගාමිණ ප්‍රතිපදාවයි ආස්ටන්ග මාර්ගකි. වෙත පෙන්ව බුදුරජාණන් වහන්සේ එමකක්ද සීල සමාී ප්‍රඥ සීලක පිහිටුව තැන් පත් සිතින් බනැව අවබෝධයනැ ටට අවබෝධයතමයි ප්‍රඥාව එක සිති බනහැව්වනන් ඒක සමාධියයි සීලයක පිහිටල වාඩි වුනේය සීයි එතට ආර්ෂ්ඨාංගික මාර්ගයනවේ හරි මාර්ගය එ රූපය දන්නවා රූපය හේතු දන්නවා රූප නිරෝධය දන්නවා නිරෝධගාමින ප්‍රතිපදාව දන්නවා. එකක් ධර්මතාවය කරම්ය පෙන්නන්නේ අස්වාදය දන්නවා. ඇයි අස්වාදේ දන්නේ. එහැනිසායම් සතුටක් සුම්ලසක් උපදදින්නේද. හොදර පේනකම්ම සතුරක් සුම්ලසක් උපදිනවා. එන එක අයතම අස්වාද ඒ අධනමයක් තියනද විපරිනාමයක් වෙනස්වන ස්භාමයක් තියනනාකාරයෙන් අන්නආකාරයෙක් ගැනීම පෙරලන සභාමයක් තියෙනවාද. නැ හැකි සේ සතරම දහතුන් ගැනීමේද විපරිනාමේ සුද්ාශ්‍රක කලාපය නෙමේද විපරිනාාමි වෙනස් කරන පෙරලනව තියනාකාරය අන්නආකාරයක් ගන්නද සුද්දාශ්්‍ර කලාපය එහනෙමි.ඇහැකි ලබ කතා කරට සුද්දාශ්්‍රක කලාපය වෙනස්සේවත්තියනයි පෙරලන තියෙනකාරයෙන් අන්නආකාරයක් ගැනීම ය අදිනමේ. නක සන්දරා අයින් කරන්න නිස්සරණය. ඕකට තියෙන නන්දිය කියැන්නේ කැමැත්ත සන්දරාගය සන්දය කියන කමැත්තරාගය කියන්න එලනවා එ අයින් කරඩ ය නිස්සාරණය. ඇහැවේඇහැනවේ නිමේන්නේ සුද්දශ්‍ර කලාපය මේ හදපු පටන් ගැන්ම හැඩය පැවැත්ම අවසනය අවසන්. මේ බහම් අවසන් අයි තව භවයකට හදන්න. හැබැයි නන්දිය චන්දරාගය තෘෂ්ණාව කියන ධර්මතාවයා තියෙන නම්ම සතර මහදාාතුවත් මේ සුද්දාාශ්්‍රක කලාපයට ඒගා භවත් ඇහැක් අදනවා. කටග වචනලින් කිවත් හැක් අදරන. ඇහැක්නමේ හදන්නේ. අ මනස්සෙ ගොඩනැගෙන මනෝ සංචේතන ආහාරයට අනුව හදයි. ඇතවට එයා කරල තියන පෙරකර්මය ඇහැ පිළිබඳව කුසල කර්මයක් නම්. පත්ේ මේ වන්න දෙකම වහලා තරනො දැන් එ මේකට කැමති එන ටික දවසක් පෙනීම ලබල ටික නිට්ික ැතිවේ නොට කැතිදඒත් හැම තම පේනෝඩක් කැමති හැබ බලන්නත්බේ තමන්ගේ කැති හඩිට පවත්තන්න පුළුවොත් ඒත් පැ එතවට බලන්න මට යිතිහෙකුත් නෙමේ මම කියන්නත් බේ මගේ කියන්නත් බෑ මට යිතිවාසිකම් කියන්නක් බෑ. ඒ මේකට නේද අපිම ඇලි ලෙන්නේ. ආසාාවෙන් අල්ලගෙන ඉන්නේ. කැමැත්තෙන් වැලඳගෙන ඉන්නේ. දැන් බුදුරජාණ වන්සේ දේශනා කරනවා එන රූපය දන්නවා රූපය හේතු දන්නවා හේතු නැතිකිරීම දන්නවා. නැතිකිරීමේ මාර්ගය දන්නවා අස්වාදය දන්න. ඇනි සාස්වාධයක් විෙන ිය දන්න පෙරලනවා තියනාකාරය න්න කරයයක් ගන්න වෙනස්සන ස්වභාවයක් තියෙනවා. තියෙනවද . ඒ ආදිනවයයි. මහනි යමක් මේ නිවැරදිව දැනගෙන නිවැරදිව දැකගෙන. එ ඇහට තියන නන්දියෙවත් චන්දරාගෙවත් ෘෂ්ණාව අතහරි නොවද එ සරණයයි. තැිට පස් ත කරු තුනක්කිවන තුංා කාරයකෙන් පරික්ෂ කරන්න කියලා. ඒ තමයි ධාතු වසයෙන් පරිීක්ෂා කරන්න ආතන වශයෙන් පරිීක්ෂ කරන්න පටිච්ච සමුපාද ධම්ම වශයෙන් පරික්ෂා කරන්න. ඇතොර හතර හිත්තුනයි හතයිතුනයි දහයයි හොඳයි අපි ඒ ධර්මතාවම අරගෙන බලමු ධාතුවල්ට සම්බන්ධ කරන්න පුළුවන් පුළුවන් තොර ධාතු කියය දැම පෙන්නල දුන්නනි ධාතු කියන ධාතු ගැ ක්තිය හතර විදධතු ෝ ධාතු තේජෝ ධාතු අයෝතු. රි ධාතු වශයෙන්න්නේ මසල බලඩ කිව. දැ දාතු වශෙන් මසල බල හරි බුදුරජාන් හන්ස කිපයක දේශනා කරපය. මේක සත්‍රමහ ධාතු. ඉස්තිර දෙක. සහතිකයි එතම ප්‍රඥාව. සහතියි ඉස්තිරයි පැහැදිලීමට මඟ අවබෝධ කරගත්තා මේක ධාතුන් ටයිතික සතර මහ දාතු. අයි කියනවා ආයතන වලට දළ පරීක්ෂා කරන්න. ආයතන කියන්නේ චක්කා අතනමකට කියන්නේ. තක්කා අතන සෝතාතන ගානයතන ජවා අයතන කායතන මනයතන ආයතන හයක් තින අධ්‍යත්මිකාය එ ආයතන වශයෙන් උපරික්ෂා කලබර ආයතන වශයෙන් පරිීක්ෂා කරන්නේ කොහොමදේ. ආයතන කියන්නේ යම් දෙයක් නිපදවන්ඩ දායික වෙන තැන තමයි අයතන ඇඟලුම් ආතන දුම් නිපදවන්න වෙළඳ ආයතනය යම්ම බහණ්ඩ නිපදවන එට ආයතන කියනවා එනම් මේකට ආයත්තනය කියනවා ඇයි මොනද මේකින් නිපදවන්න දායක වෙන් චකු විඤ්ඥාන චකු සම්පස්ස චක්කු සම්පස ජවීදන ඒ කරුණුත් තොනම උපදවාන්ට මූලික දායකත්වය ගන්නමයා තේරු නැද් කිපික ඇස්සතගඩ ආයතනයක් වසෙන් ගන්නේ මේ නිපදවන්න දායක ගන්නේ හැ මට තනීින් නිපදුවන්න බේ මේ සතර මහදාතුවත් මේ සුද්දාාශ්‍රක කලාපය හෙවත් මේ ආයතනයට චක්කා අයතනයට තනියෙන් සිත් නිපදුවන්න බේ මේ ඇතුලේ සිත්න්නේ ඇවගන්න ඔබාහි රූපයක් තව ආයතනයක් ත බාහිරායතන හයක් පෙන්න්න නොත දග ජන්වන්ස රූපායතන සබ්දායතන ගන්දායතන රසායතන පොට්ට බායතන දම් අයතන මෙයා ගන්නවා මේ සුද්දාාශ්‍රක කලාපය ගන්න බාහිර සුද්ාශ්‍රක කලාපයක් බාහිර රූපය කියන්නේ සුද්දාශට්‍ර කලාපය. අන්න ඒ ඒ අතනය සම්බන්ධ කරගන්න මේකට එතට සුද්ධාශ්‍ර කලාප දෙගන්න ඒද සම්බන්ධලින්. හරි සුද්දාාශ්‍රක කලාප දෙකක් සම්බන්ධ වනා දො බාහිර රූපය සිත්තී නොද බාහිර සුද්දාාශ්‍රක කලාපෙ සිත් නෑ. මේ සුද්දාාශත්‍රක කලාපේ සිත්තී නොද ඒත්න. ඒන මේ ස්සිතාව කොහන්ද. සිතට කියන්නේ රූප පිළිබන්ඳව දැන ගැනීමේ සිත ඇරිකොත් චක්කු වි්්‍යා තේර නොද කියන ඇහනෑ සිත් බහිර රපත්න හැබැයි මේ චක්කාතන හා රූපායතනය සම්බන්ධවීම නිස්සා දෙකම නැති දෙයක් දෙන්නේ හේතු පලද හේතු පලද නැත් චක්කාතන හේතු බාහිර රූපාර්තන හේතු දෙක එකට සම්බන්ධ වනාා දෙම නැතිද එනවා පලය රූප පිළිබඳව දැන ගැනීමිස්සි තක්හදවා. ආයතන වශයෙන් පරික්ෂා කරන්න සත්ව පුද්ජල සඥාවයින්ගෙනවා සක්කායි දිිට්ටියඉගෙන. සත්්‍යද්ද බැලුවයි කෙනෙද්ද බැලයි කතාක රමන් බැලුව මන් දැක්ක මං බලාගත්ත මට හොඳර පෙනුණ න ඉතන පෙනු නෑ මන් ද එක්කනැ න් බලාග හිට. කිය කෞුද බලගිටි කෞදද දැක්ක කාටද පෙනුණි මේ කබ්‍යන්තර ඉන්න දම කෙනෙක්. ද මේ සුද්දාාශ්‍රක කලාපය හෙවත් මේ චක්කා අඇත්තන දැ ආයතන වසයෙන් කතා කරන්නේ බාහිර රූපා අර්තනය තොට බාහිර එක සුද්දාස්ත්‍ර කලාපයම තමයි හැබැයි කායපර්‍ර සදරපන මේ ජීත ඉන්ද්‍රය රූපෙන්න මේ පාලන කරන්නේ හොඳට මච තියායන බහිර රූපය අය ප්‍රසාදර එකන එක සරිරයකට අයිතිත් නෑ පාලනය කරන්නේ ජීවිත ඉදිරි රූපෙන්න්නේමයි ඒ බාහිර රූපයට ප්‍රත්තය වෙන්නේ ඒ ශක්තින් හතරම තමයි පට ව්‍යාපොත් චිචෝවායකෙන සක්තිීන් හතරම තමයි පෘතිී රසය එක තියෙන්නේ ඒ හතරයිඒ උරාගෙන තමයිඒ රූප සගස්සයෙන් එහෙන ඒ රූපාන බහිරූපාතනය සිත් නෑ මේ සිත් නෑ මේ දෙට සම්බන්ධීමන සාසිතක් හැදනවද හතු පලනමේද ඕකතම් බුදරජාන් ඉදිරි පත් කරපු නි අය හේතු පලතියන්නේ. හේතුන්ගෙන්න්න හටගත්ත. හොඳ ඇසයි රූපය නැත්තන්ගේ සිත හැදවාද අය සිත හතන්න බෑ. දෙහෙනම් මේ චක්කායතනය මූලිකත්වය ගත්තද මේ ඉදිරි ධර්මතාටිකට මොකටද රූප පිළිබඳ දැ ගැීම සි තක් ේද. කර්මතුන එක කළ ද නිස්පර්ෂය මේ නැත්නම් ස්පර්ශය වෙන්නේ වහගෙන ඉන්න තාකල් බාහිරූප ස්පර්ශෂය මේකට. එන ඉස්පර්ෂය හැදවා විදීමත් හෙදවා. ඒ හැදයි සිත්තුනක් නාමධර්මතුනක් පැහැදිලිද කියන එක. නාම ධර්මතුනක් හැදුව ඔන්න නිපදුව ැ ආයතනයෙන් නිපෙදුවද දේව. දැ මනාද නිපදී රෝප පිළිබඳව දැන ගැනීම සිතක් නිපදවා ඉස්පර්ශය කියන ධර්මතාවයන් නිපදවා විදීමක් නිපදුව තැන් විදිනවද නෙත් හරි දැන් පැහැදිග ආයතන වසය එකට ද ධාතුවාසයම් බැලුවත් කෙනෙක් නෑ. ආයතන වසයෙන් බැලුවත් කෙනෙක් නෑ ඉන්න දෙන අයතන වශයෙන් බැලුවත් ඒත් න චිච සවපාද දමවාසම්බර මෙන මෙතැදි චතුරර් සත්‍යය ඔබෝදරනු. චක්කා ඇතනේ අයිතික් මොකේටද රූපට මේ රූපය පටන්ගත්තය කොතනද මවග ගර්භාශය ප්‍රතිසන්ද විඥානයේ බැසගත්ත තැන යුක්තාාාවන ක්්‍රියාව පටන්ගත්තා. විඤ්ඥාන පච්චා නම රූපා. හරි ප්‍රසන්දි විඥානයේ මෞකුසේ බැස්සද මෞ යුක්තානෝ පටන්ගත්තා ුක්තාාාවට කියන්නේ රූප කියලා ප්‍රතිසන්දි විඥාය යුක්තාානුවට සම්බන්ධ ව නාම නම රූපතිකෙක් කයව පටන්ගත්තා. විං්ඥානපච්චා නාමර නාම රූපච්ච සලාය කරා. එතුරේ යුක්තාානය පටන්ගත් මේ ස්කන්ධ පං්චිකේ හැති නොති හැති නන තිීනොහැ හැතන හැදිල තින්නේ. විඤ්ඥානය යුක්තාානුව සම්බන්ධ වෙනවත් එකම ඇ කන නාශය දිව සරිවරය ඔක්කොම හැලි ඉවරණ හැබ එක පෙන්නන්න ති කාලය අත්තක් කාලයක් ගන්නේකටන නැ එතහොට විං්ඥානයතන බැස්හම නාම රූපදකේ ක්‍රියෝපටඇගත්ත නාමරූපච්චා සලාතන. ආයතර හය පහල කරා ආයතනයි පහල කර හරියටම පහල කරන්නේ හැත්ත හත්්‍ය නිදස රාත්‍රී ඇස් දෙකයි කන් දෙක යි නාසේ දිවශ ශරීරය සම්පපුර්ණ සති පහග්‍ය තන හටගන්නන්නේ බුබලු පහක් ඉස්ස තියන තැනක්කයි අධික තියෙන් තැන්දිකයි කකුල්දිග තියන් තැදිිකයි සති හතක් හැතහත්ව නිද රාත්‍රිය තමයි ඇස්කයි කන්ධකයි නාශය ඉදිවයි ශීරය සම්පූර්ණ වෙන්නේය එතකට නාමර උපච්චා සතන සලා තන පච්චා පස්ස ආයතන හයක් තියෙනවන ස්පර් සහයක් න්‍යහත වසයීම සිද්ධ වෙන තහයක් නැන ස්ප සහක් සිද හැ ලොක ොවත්සිදන්නේ ඉස්පර් සහ තියනවානම් විඳ ඉස්පර්ෂනිසයි විදින්නේ. අසපච්චය වේදරා විඳීම හයක් තියනවාද ඇලීම් හයක් තියවා. ඇනවා විදිනවාද ඇැලනවා. එහ විදද එ හොඳට ලාගෙන විදින්න දකට රපා ද ලාන විදදි නාට්‍යයෙන් බලාගෙන පින්තුරම ලාන කම්පියටර එකකෙවදාග පෝර්න කන. විඳන්න නෙදද එකකට ඒතුළ ඇලෙන් ඇද වෙදන පච්චා තන්නා. ඒක තදිින් අල්ලන්න ඇද ගන්න ඇද ආස්වාද ජනකනත් තදින් ගන්න ඇද න්නාපච්චා උපාධන උපාධන පච්චා බහපච්චා පහල කරවා. ජාතිපච්චා ඒ ජරාමරණ සෝක පරිදේව දුක්කදෝමනස් උපායේ අස්සා කියන ධර්මතාවයන් අයිති දුක්කාර සතතියට නම කෞද කැමති ජරා ව්‍යාදි මරණ සෝක පරිදේව දුක්ක දෝමනස් සුපායාස වට කැමැතිද. නැහැ ඇයිඒ ඒව දුක්කන්ද. එහන්ගේ ධර්මත න්ටික යිතති දුක්කාරරි සතතියයට නේද. ජරාමරණ සෝක පරිදේව දුක්ක දෝමනස්ය ප්‍රියන්ගෙන් වෙන්නීමම් අප්‍රයන එකතුවීම කැතිද නොලැබීම ක දේව ලැබී. මෙ දුක්නෙමේද හරි ඒ ජාතිය නිසා නෙමේ දේ දුක්ටික හටගත්තේ ජාතිපච්චා ජරා මරණ හරිද දැ පටික්්ච සමුපාද වශයෙන් පරිීක්ෂා කර නොන ගිහිකු හටද අප තැ බැස්ව දුට හරි දැහ දොර ආයතන චක්කා අයතනය ක ආයතන හටගන්න මොන හේතුවක් හිද නාමරූපච්චලා තන. නාමරූපදක ක්‍රියාවපටන් ගත්ත හිදන ආතන පහලවනේ නාමරූපයට හේතුමකත්ද. ප්‍රතිසන්දිි විඤ්ඥානීන බැස්ස. බැස් හිද නාමරපෙක පටන්ගත්තේ තර ප්‍රතිසන්ධි විඤ්ඥානයට හේතුමකද. වං අරස්සෙල්ල පෙන්න්නල දුන්න කර්මයෙක් මනොසංචේතන හාරහිෙවත් කර්මයයි කියනෙට.ඒ කර්ම කරපුනිසා කර්මයක්ත් එක්ක පැටලිලාපු මනසනි බැස්සි මවගේ ගර්භාසි ප්‍රතිසන්ධ විඤ්ඥාන පසේ. සංස්කාරණයමහිද පෙරභවි සංස්කාරිකන කර්ම වන සංචේතන ආහාරකිව්වත් කර්ම කිව්වත් චේතනාකිව්ව සෑම දෙකීම එක මාර්තය තියෙන්නේ එතමයි කර්ම හිවත් සංස්කාරය. සංස්කාරයන්ග එකක් කරන්නේ විඤ්ඥානය බැස්ස කුසල කර්ම කුසල කරම කුසල කර්මය කරගන්න බැස්සනං ඉගො අන්ඩජ බිත්තරයක් ඇතුළි. සංසේද ජකුණු කානු පල්ලු අතුරවල් නැත ඔපාතිගො පහල වන ප්‍රේතියෝ වසේ නිරේ නිසත්තුව වස. එැහහි මොන්නේ එන සංස්කාර වලට හේතු මොනද. අවි්‍යාපච්ච සංකාර. හරිද තවට බුදුරජාණන්වාසදද. අවිද්‍ය අවිද්‍යාව නිසායේ සංක්ස්කාර හැද හරි අවිද්‍යාවට හේතුවත් වෙනවා ඒමකත් ආශ්‍රව අවිද්‍යාවට ප්‍රත්ථේ වෙන්න මොනද. ආශ්‍රව කියන මොනද කාමාශ්‍රව බවාශ්‍රව දට්ි ශ්‍රව කාමආස්්‍රව කාමයන්ට එලෙනවාැ කාමැන කැමති කැමති තැන එල්ලෙන මද සිීත හිති තන්නාවනි ආශ්‍රවැන තෘ්නා කාමශ්‍රව කාමයන්ට ඇල්ලනවා. බව ෘෂ්නා බව ආශ්‍රව නග භව ඒ ඔබය දැන් කොහහිට දෙයන්නන චාතතුර මහරජ කටයනවාද තවතතින් සිටයනද තුසි ේ යවාද යන්නපු හන්ටැන. නිම රතියට නවද පරණනිර්මිත වසවර්තියට යනවද නත්තන් අම හිට නොත බෞද්ධක බණහන්න තාවන්න හටපු නොොහට දෙට කැමති තැන සිත එල නොබවදදන්න එකට කාමාශ්‍රව බවාආශ්‍රව දිට්ටි ආශ්‍රව සාාස්ත දිිට්ි උච්චේද දිටි හට දෙත්ය ටි ති තරක් ශස්ත දිිටි හඩක් නාස්තික දිිට්ටිය හේතුක දිිට්ටිය දේවාදේ නිර්මාණවාදය හේතුකප් පච්චවාදය ඔබ්බකටකම්මවාදය කොම දිට්ටි සම්මා දිට්ටියටාව නැත. අන්න නිවැරිදි දිට්ටිය. දැ මේ ධර්මතාවය අවබෝධ කරගත්ත් මොන දිට්ිට දී. සම්මා දිිට්ටියට නවා. අන්න ප්‍රඥාව තු මේ පිරිිබඳව කල්පනා කරනවාන සම්ම සංකප්ය. ඒදකති ප්‍රඥාවන හරි දැකර කාමාශ්‍රව බවාශ්‍රව දිිට්ටි ආශ්‍රව ආශ්‍රව තියනතා කල් අවිද්‍යාව. ආශ්‍රව කියනෙ තෘෂ්නාව චන්දරාගේ දොර තන්නාව තියනන අද්‍ය තියවා අවිද්‍යාව තියන තාව තියනවා ආශ්‍රව තමයි අවිද්‍යාවට ප්‍රත්ථය වෙන්නේ උපකාර වෙන්න පිහිට වෙන්න දැ මොන දැන්ක කර නිතුව ආශ්‍රව කියැන තන්නනාව. බුදුරජාණන් වහන්සේ බෝධි මූලි පාන්දර යාමී අවසාන ධර්මතාව මොකක් දවබෝධ කර ගත්තේ. මොන ඥාය ආශ්‍රෝක ශ්‍රඥාණය. සියලු ආශ්‍රවයන් සේකල ලබන්න උතුම් ඥානය සියලු ආශ්‍රව කාමාශත්‍රව භවාශ්‍රව දිට්්‍යයාාශ්‍රව අවි්‍යාශ සියලු ආශ්‍රවන් කළ. සහමුලින් සේ කල යි කවම කවදාව හට නොගන්න තැනට පත් කර. පහන නව්වා. යි තෙල් දැම තිර දැම්මත්න අපි මොකද කරන්න තෙරුද්දාාන තිරද්දාා නිව්වා ආශ්‍රව බනහ වහරි අයිතෙල්ලියට ගල කා ආශ්‍රවත් එක්කද මනස ගල්දරලට කැමති ඩ වලට කැමති වාන වලට කැති මිල මුදල් වලට කැමති රන් රි ද මතුමනි කොට කමති දරව වට ති කැමති කැන්නේකාමයෙහි. එතැන සි ඇැල්ුුණද ආශ්‍රවය එකැන තන්නාව ආආශ්‍රව දැ ආශ්‍රවන අවිද්‍යාවට ප්‍රත්්‍යේවෙනි ආශ්‍රව හරි එතොර දැ මොලට පරික්ෂ කරම හේතුවනේ දුණ මකන්ද හේතුව සමුධාරි සත්තිය. අන්න පරිිච්ච සමුපාද වසයෙන් පරික්ෂා කළ තේරනදකි. පිච්ච සමපාද වශයෙන් පරරික්ෂ කල තො ධාතු වශයෙන් පරීක්ෂා කළ ආයතන වශයෙන් පරීක්ෂා කළ පටිච්ච සමුපපාද වශයෙන් පරීක්ෂා කරාද චත්‍රාර් සත්‍යය ධර්මය බෝදනවා පැහැදිලි වන්නෙත් එන තවකක්ය පැදිලි වනාද මේක ධර්මතාවය කරම් පෙන්න්නි මුල ඉඳන් අ ගට යනකම් පෙන්නවා. දැම් බුදුරජාණන් වහන්සේ සූතරය පැහදිලි කරනවනි සත්තැනක දක්ෂ වෙන්නෝේ ථාන හතක දක්ෂ වෙන්න ඕන තුං ආකාරයකින් පරීක්ෂා කරන්න ඕන. එයා කළ යුත්ත කර ලවසන්. සියලු වැඩකටයුතු නිමයි. එයාට අයි කරන්න දෙන්නේ. එයාට අයි ප්‍රති සන්ධියකුත්නේ. ඒගේ සසර ගමන අවසන්න. යගේ සියලු දුක් නිමයි. එ කවුද රාතන්වා දපිතතාමේ තැන්ට ගිය නෑ නද. ඇයි ගනෙත්ති. දැම් මෙතැදි පුළුවන්කම තියෙනවා චුල්ල සෝතා පන්න වන්නත් එ කොහොම හේතු පල දර්ශනය තුර ඇයි අපි ගම තවත් එක දැමකදද ගන්න අපි ගන්නවා කන දැ හැගෙන ගත්ත කනෙක් කියන ධර්මතාවය ැ නහොට ෙවත්තැග සිත් සතන් තුළ දැන් තුළත් තෙලා තියනන්නේ යම් ධර්මතාවය දැ කන කියන්නේ සුද්දාාශ්‍රක කලාපේහි පැහැදිලි තරක හැකන සුද්දශට කලාපය කන කියන්නේ සුද්දාශට කලාපේ තර සුද්දාශ්ට කලාපේ කැනෙස් පටව්‍යාපොත්තියේ චෝවායෝ වර්ණ ගන්ද රස ඕෝචා කන බැදිල තියෙන්නේ ශරී රැත්තෙක් කාය ප්‍රසාධරූපයටයිති පාලනය කරන්න මට ඕන දසක් කහනවද එම නැත්තං මට ඕන විදියට හන්ඩ පුලුවන්ද මටඕන විදි හඩ පුලන් දැන් ගදරතාමන මෙහහිද නන පුළුවන් හන්ට. මටවන විියටහ ඒ මහඩ පුළුවන්ද මෙතන යම් සදධ්‍යක් නිකුත් වන තේ සබ්දයමකට ගැට චර තර ඉටහන්න බේ. එහනම් සතර ම හදාතුන්ගේ සකස්සල තියන්නේ. හරිද පැහැදිී සුද්දාශටය කාලාපය පාලනය කරන්නේ සරීරයට අයිති පාලනය කරන්නේ ජීවිත ඉදිද්‍රිය රූපය පැ ජීව ඉද්‍ර රූපයන් පාලන කරන ද තමයි මට පාලන කර බැක. පාල්ලන කරන්න ුලන්න ීවිත දරු පට දෙන්නේ ම පාලනය කරනන්න මට පාලන කරන්න බැහැ එහෙනම් එතුර මේ පාලනයට බලය දුන්නේ කවුිය පෙර මීට පස්සේ කතා කරන්න මගේ කන කියලා මේ කර්මය හැදික්චේක්ම කියලා හිතන්න කල්පනා කරන්න කර්මය හැදික්චේ එක තමයි ප්‍රත්්‍ය මූල ධර්මය එකයි ඩ මේ ස්වභාවය හැඩිය මේ පැවැත්ම මේ අවසානය තීරණය කළේ ක එහෙනම් මෝලධර්මය හේතු කර්මය මේ හැඩේ ප්‍රමාණය හදන්න සකස් කළේ සතරමහා ඒ ප්‍රත්්‍ය ධර්මය ප්‍රත්යෙන් උපන්ධර්මය කන හේතු ප්‍රත්්‍යය ප්‍රත්්‍යය උපන්න නතොර මගේ කන කියන පුලන්ද මට අයිතිී කියන පුළන්ද බෑ එහෙනම් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු නියායි බුදුරජාන් වහන්සේ දේශනා කළේ සියලු දික්ටි අයින් කරලා මම ඉදිරිපත් කරනව නිනායක් එතමයි හේතු පලවාද. මානනි චල්ල හේතුන්ගේෙන් හටගන්න. යක හේතුන්ගෙන්න්නේමද හටගන්නේ හේතුන්ගෙන් හටගන්න. තොර සුද්ධාශ්‍රක කලාපය වර්තමානය තියෙනවා ස්වභාවයක්. මේ කඩු වැඩි හදන්නේ කහම ද අපි දන්න මේ සුද්දාාශත්‍රික කලාපේ ආයිසකොච්චරද කියනෙ. සසර නි වනට බනහලතියන තොර දන්න මේ සුදශ්ට කළපේ අයිසුකොච්චද චිතක්ෂණ චිතක්ෂණ දහතය. චිතක්ෂණ දාහතත් තුළ ඇතිලා නැතිවන. හැබැයි තියනවා පේනවානි කනක්. ඒ කොහොමද පෙන්නන්නේ. කම්ම චිත්ත ඉර්තු ආහරි කර බුදුරජාන්නාන්සේ පෙන්නල් දෙනවා කර්මයෙන් මේක නිරන්තරෙන් අඩ වැඩි හදන ඒතා මේක හඩ වැදිනේ ක අඩු වැඩි වෙන්නේ හේතු හිදට. කර්මය නිරන්තරය සගස් කරනවා ඒ ජීවිත ඉදියයටන බලේදී ඇති එතට අටපුනා අුරුද්ධායක අනවත්තල් දන්ට. ඇේ සුද්දස්්‍ර කලාපය ඇතමයි පාලනය කරන්න එහන මටයිතිය කක්නමින් මටයි න එහම් හේතුවන්ගෙන්ද හටගත්ත එතට හේතු ප්‍රත්්‍යය ප්‍රත්‍යපාන්න එ අපි ආයි කතා කරන වන කරන් ගැන කතා කරන්න බැහැ මේ සුද්ධාශ්‍රක කලාපය හේතු ප්‍රත්්‍ය ප්‍රත්‍යපන්න ධර්මය පැහැදිලිදහ එත හොඩ ද කර්මයට හේතු අපිකිීවනය චුල්ල සතාපන්න වෙන යම් කිසිෙනකට මෙ මේ හේතු ප්‍රථ්‍යය ප්‍රථ්‍යයපන්න කියන ධර්මතාවය දක්කොත් අනිවාරයෙන්ම ය චුල්ල සෝතා පන්න ො ියතවසම පිගන්නවා ය නියතවශසම අ විශ්වාසයි ප්‍රත්්‍යයක් සයි හේතුන්ගේම හැටගන්න කිය. ත වර්මානය කර්මයෙන් අඩු වැඩිය හදනවා. හරිද සිතේ පැවත්ම තියනක සිතේ පැවත්ම නැතිවුණහ ඇහෙන අදමික මැරිිච්ච මනුෂයට හනවා එකකවද නැත්තම් අඩ හැටන ඇත්ත ැට ලන ඇහෙන්නේ. ඒ හන ඇති අිය ත අන සිතේ ප්‍රවෘතිය පවතිනකං ක්‍රියාවතියනවද තියෙනවා සීත ස්නාානුව ක්‍රියාව වෙනස් වෙනද මේ දැව ශීත පලාකට පලාතකට ගිහමක් හන ගුල් වැටන කිය කියන එතෝට වෙනස්සෙලාද අසීත උස්නා අනුවත් වෙනස්සෙන. ආහරින් ගන්න ආහාරය නිරන්තරෙන් අවශ්‍යද මේක ප්‍රවෘතියට පැවත්මට එ වර්තමානය කම්ම චිත්ත ඉරතු ආහරකන ප්‍රත්්‍යය හතර නමේදමක ඇදගෙන වර්තමාන හේතු හතරයි හරිද එද පෙරබභව මුූල හේතු හදල දුන්න. වර්තමානය හේතු හතරකින් ඇදගෙනනො සුද්දශ්්‍රක කලාාපය හටගත්තා පැවැත්ම විනාශය. හැඩේ හැබැයි මටයි අයිති මගේ කන දෑමචීන සම්මුති වචනය. ඩුවනටට කියන දෙනවතට කන පෙළෙන්ික හො හම කිය ටස ගහනම ගහල ඉට පස්සේ මනුසේ කන කොල නවා හම ැතන් අන අගුල්ල ඇටලා හම නතන් කන එදම් පස්ස වැඩ කරන්න ඉට පස්ස හම්බෙන්න්නේ ති ග භේ පුරච්චය කතවා බෙරේ පුපුර ලැවැන්නේ බෙරේ පැලි ලයිනකොට දයට හනද ජාති බිහිරි උප්පත්යෙන් බිහිරි එබැයි කර්මය බලවත්තන් තම උපත්වයීම බිහිරිවෙන්නේ එයායි කර්මය කලේ අපිගේ මවෞරුදු විස්ස විසි දෙක විසි පහවගේන ඒකාලස්සීමාව දෙයාට එනවාක හදිසි අනතුරකින් හරි මේ පුපරර්ණම තමයි දැතන මට දයිස්ත හේතුඋන්ද ගින් හටගන්න්න හේතු ප්‍රත්ය අන්න ද බුදුරජාණන් වහන්ේ ඉදිරිපත් කරපු න්‍යාය අපි දකිනෝ හේතු ප්‍රත්්‍යය තම හටගන්න හේතු ප්‍රත්ය හටගන කනක් නෙමි සුද්දස්ශට කළේ. ඒම් කර්මයට හේතුවත්තියනවා අවිද්‍යාවයි තන්නාවයි. තොරදැන් ඒනං බුදුරජාණ වස දෙශනා කරනවාක රූපයට යිති රෘප්ප නේවත්තය නැස්සීමත්තියෙන්නේ. එහන රූපය දන්න රූපය හේතු දන්නවා. නැතිකිරීම දන්න. එදර කර්මයට හේතු අවිද්‍යාවයි තන්නාවායි නම්. අවිද්‍යතන් හා දෙකයි කරන්න ඕනිද නැද මංසාසරෙන් නිවැනට බනක් කියනකොට මංග ත්තන්න කියල දී නැති අපි සියලු දෙනාට උපකාර පිණිස පවතින්නේ ධර්මතා දෙකයි මකදද සතිහා යෝනි සොමනිෂකාරය සීය හා මනනා නුවනඒ තමයි උපකාරක පිණිශ පවතින ධර්මතා දෙක දියුණු කරගන්නතියන ධර්මතා දෙකයි මොකන්ද පසනාව. දියුණු කරගන්න තියෙන ධර්මතා දෙකයි. මනාව අවබෝධ කරන්න තියනෙන ධර්මතා දෙකයි. නිවැරදි අවබෝධ කරගන්න තියන ධර්මතා දෙකයි. ඇයි ලෝකේ එච්චරයි තියෙන්නේ. නාමංච රූපංච. නාමැයි රූපයයි එච්චරයි අවබෝධ කරන්න තියන්නේ. අයින් කරන්න තියෙන්නේ ධර්මතා දෙකයි. අවිද්‍යාවයි තන්නාවයි. ච්චරයි කරන්න තියන මේ කරුණවාට සම්පූර්ණ කොළොත් යම්කිසිගැන කළ යුත්ත කරලා ඉවරයි. අවිද්‍යාවයි තන්නාව අවසන් කළේ කවද්ද රාතන් වහන්සේ. දැහම් අවිද්‍යාතන්නහා දෙකන මේද මේක මූල අ්‍ය නිසාන මේද කර්ම කලේ ඒ කර්මයට අනුවන මේදක පටන් ගැන්ම හැඩය පැවැත්ම ඒ කනේ නම එය සත්‍රමහා ගහස සුද්දාාශ්්‍රක කලාපයන එහනම් රපය දන්නවා රූපයේ හේතු දන්නවා නැතිකිරීම දන්නවා. තොර නැති කරන්නනම් මේක අවසන් කරන්න නම් මේක ප්‍රවෘත්තිය අවසන් කරන්නන මොකක් අයින් කරන්න ඕනි අවිද්‍යාවයි තෘෂ්නාව. ොර ඒකනු දෙකක් නෑනි ධර්මතාවයනයයින් කරන්න තිය තෘෂ්ණාවනි ඒකනනි සමුධාරය සත්්‍යයකිවේ. එන ඒ ධර්මතාවයින් කොළොත් පැවත්වන්නේ. එන රූපය දන්නව රූපය හේතු දන්නව රූප නැතිකිරීම දන්නවා මාර්ගගේ මොකත්ේ. ාග මර්ග හැබ ආරයෂ්ටාංගක මාර්ගේ ලෞකික පැත්තගුත්තියන ලකොත්ත පැත්තගුත්ති තේරෙන ලෞකික පැත් ගුත්තින ෝකොත්ත්‍ර පැත්තගුත්ති. ලෞකික පැත්ත තමයි යා ලෞකික සම්පත්වලට කැමතින මේක පිළිබඳව යම් ආකාරයකට කැමැක් අයින්කරගෙන ති ත්‍රෘශ්ණාව අයිංකරගෙන ඇති ඇස කණ නාසේ දිවසාරීරයේ නැක්ේනීමටත් ය ආකාරයක තෘශ්නාව කයින් කරගෙන නති ැබට ආශ්‍රවතියන. කාමාශ්‍රව භාශ්‍රව දිිට්්‍ය ආශ්‍රව විද්‍යාශ්‍රවකින් ආශ්‍රවයන් තියනයට. ආශ්‍රව තියනෝන හැබ සිත කුසලපක්ෂි ඒ දෙන්නේ. කුසල පැත්තට බරවෙන්නේ. ආශ්‍රව තිබුනට කුසලපක්ෂි. ඒයි එය දන්දිනෝ සිිල් සමාදංගනෝ භාවනා කරනවා හැබට ආශ්‍රවතියනවා. බුදුරජාන් වන්සේ දේශනා කරන ඕකනෙවී. ආශ්‍රව රහිත්‍ය කුසලපක්ෂයේ දන ලෝකෝත්තර ධර්මතාවයක්තියෙනවා. ආශ්‍රව රහිත කුසලපක්ෂයේදන සම්මාධික්‍ය දැතුර යමාකරෙක් සම්මාධත්‍ය තියන අට කර්මය කර්ම පඵල දකි නවා එක හේතුන්ෙන් හට ගන්න කෙනෙකක් දකිනවා ඒ කර්ම කර්මහා කර්මඵල දැක්කත් හේතුඵල දැක්වත් එයට ආශ්‍රව තියෙනවන ඒ ලෞකික සම්මාධික්‍ය මහනනි යාට කාමාශ්‍රව භවාශ්‍රව දිට්්‍යාශ්‍රව අවිද්‍යාශ්‍රව කියන ආශ්‍රවයන්ගෙන් ප්‍රහීනව එගේ සිත පවතිනවා නම් ලෝකොතර සම්මධිකයේ පැහැදිලිද කියනක් එන් එකොට දැම් එක හේතුවන්ගෙන්ද හට ආශ්‍රව හේතුවෙනවා අ විද්‍යාවට අ්‍ය හේතුෙනවා සංස්කාරයන් හෙවන් කර්මවලට කර්ම හේතුවෙනවා පටන්ගඩ හැට ගත්ත හෙමයිඒ සුද්දාශ්ික කලාපය පටන්ගත්තෙත් එ හෙමයි එනම් මේ කනක් කියන සුද්දාශ්ික කලාපය පටන්ගත්තේ ඒේවිදිටම නෙමේද එන රූපය දන්නවා රපය හටගැන්ම දන්නවා තොර වර්තමානය හටගන්න ආකාරයක් දන්නවා කම්ම චිත්ත ඉරිතු ආහර. එනං රූපය දන්නවා රූපය හටගැන්ම දන්නවා හේතු දන්නවා හේතු නැති කිරීම දන්නවා. දන්න චිකරන මක දයින් කරන්න. ර න්වා කිවන අයින් කරන තියන ධර්මතා දෙකයි අවිද්‍යාවයි මේ ධර්මතා මේ කියන ආකාරයට පැහැදිලිව මනසට අවබෝධ නං ය විද්‍යා විද්‍යාවන යට සම්මුතිහෙවත් ප්‍රඥපතිය තුළ දන මනස පවතින්නේ අවිද්‍යා පරමාර් ධර්මයන් කරේ නිවැරැදිව හේතුඵල ධර්මතාවයන් කෙරේ වර්තමානයේ සිද්ධ වෙන හේතුඵල ධර්මතාවයන් කෙරේ නිවැරදිෝ මනස පවතින මද විද්‍යා. දැන තුුවට අපට තෝර ගණඩ පුුවන් මගේ මනස පවතින්නේ අද්‍ය විද්‍යාාවද කියලා පැහැදිලි. එතුර අවිද්‍යාවෙන් විද්‍යාවට එට බැරිද ආන්න හරි එච්චරතම වන පුළුව මට පුළුව එතම සමවායාම එ කොහම හරි. ය කරන මං උත්සාා කරන. ගන්න කොහොම හරිමක. සම වනම. ැැයි නිවැරදි සිහයෙන් ඕන එක කරන්න.ඒ සම සතියයි. නිවැරදිව දැක්කා සමදිි්‍යයි. හරිද ආර්ෂ්ටන්ගික මාර්ගය නෙමේද. එහෙනම් රූපය දන්නවා රූපය හේතු දන්නවා හතු නැති කිරීම දන්න නැතිකිරීම මාර්ග දන්න. අ මේ සුද්ධාශත්‍රක කලාපය නිසා අස්වාදයක් විඳිනවාද විඳනවා කන එහනත්තන් දුක්ක දෝමනස්ය නෙමීද. එහෙන තාක්කාල් සොම්නස් නෙමීද දැනතකොට එහෙන ආස්සාදයක් තියෙනවාද කන අස්සාදයක් තින සුද්ාශ්‍ර කලාපය අස්වාදයක්තිය හැබ මේ ධර්මතා මේ සුද්ධාස්ත්‍රක කලාපය වෙනස්සෙනවාද තියෙනකාරෙන් අන්නාකාරයක් ගන්නවාද පෙරලන සභාවයක් තියෙනවද විපරිනාමය සභාවයක් තියෙනවාද යාදිනවේ. මේ වෙනස් කරන්න ඇදමේ මටවන වෙලාඩ නෑ නිරන්තරින් තියන වෙනස්වීම. ඒ චිතක්ෂණ දාාහතක්තුල ඉපද බිඳනිව එන ඒමනට කරමම්මචිත ඉරුතු ආහර කියන ප්‍ර්‍යාහතරන්නේ නවත නැවත නැවත හදන් එන විපරිනාමයක් නතිය පෙරලන සභාවයක් තියෙනකාර නන්නනාරයක් ගැනීමක් එම ස්භයක් තිය. එ ආදිනමයක් තියනදේ හොඳ යෝගි චන්දරාගයින් කරන්න කවක්ද අතර ප්‍රශ්න තින්නේ චන්දරගේ ද හි චන්දරගයික කරන්නේ දැ ශල කිවනම තාමත් තියෙන නොද එැ චන්දරාග තන්නාව තියන. තන්නාව නැති කලම් සසනය නිවනටයි බණ කියන්නේ එගන හෙට නිවන්දකින්න නෙමේ දදර මලොත් මමුහුදුරන්න බුදුරජාණන් වා සේට නිවන්තකින්ට පණ කිවෙන. අද නිවන්ත නන්නේ ොහොත වදතකට බණකිව හ මොර මේක චන්දරාගේ සුද්දාාශරයක් කලාපය මටත් අයිතිත්නය මම කියන්නත් බෑ මගේ කියන්නත් බෑ මට යිතිවාසිකම කියන්න බෑ හැබේ වුණනාට මට ඕනෝක ඒම සිතුවිල්ලක් කෙනනෝදේ තාමත්ව කල්ලගෙන තින්නේ චන්දරගෙන් ගටග ගෙන. ැ කවත්දකායින් කරන්න බදුරජාණන්ේ දේශනා කරනෝක චන්දරගයි කරන්න. අයි කරන්න නිවැරදිව දැනගන්න නිවැරදිව දැකගෙන ඉංකරගන්න. නිවැරදිව දැනගත් නිවැරදිව දැගත්තද ඊට පස්සේ තමයි කලකිරීමක් කියන්නේ නිබ්බි දා කියල එකක් කෙන එකන කලකිරීම. මේ ධර්මතාව තවදුරටත් පවර්තල වැඩෑ. මට දුකක්ම තමයි මේ උරුම කරන්න යි කරගන්න ඒ දැනගෙන හා දැක ගෙන යන ගමනක්ම තේරෙනවති එහ චන්දරාග අයින් කරන්නවා. එකවඩ රෝපය දන්න රෝපේ හේතු දන්නවා නැතිකිරීම දන්නවා නැතිකිරීම මාර්ගය දන්නවා අස්සාදයක් දන්න අසාධයක්තියන ිඳ විිඳිරන් ආදිනවයක් තියන්නේ පෙරලනවා තියෙන කාරය අන්න ආකාරයක් ගන්න වෙනස්සන සභාවයක් විපරිනාම සභාවයක් තියෙන් ආදිිනවයයි නිසරණේ. චන්දරයි මට ප දක්ෂන දහත් තුල උපදෙ පද බිදි ිඳමි දියන ය ධර්මතාව මටමකර අයිගි ලෝක දුක්න හදන සන්දරගයි කරන එනිසරණය හරි ේතර කරනු හතයි ආයි බුදුරජාණන් වස දේශනාය කරනවා ධාතු වසයෙන් විමසල බලන්ට නැ ධාතු වසය ධාතු වසයන මෙ දම මේ ක්‍රියත්මක වන්නේ. ආතනම සේංවම සැලබල සෝතන දායතනය කියන්නේ යමක් නිපදවන්න දායක වෙන මුලස්ථානය එතම ආයතන මේ සෝතාර්තනය මුල්ලවෙලා මොනාද නිපදවන්න සෝතවි්ඥාන මේ ධර්මතාවන්න ඇ සෝත විඥාන නිපදවන්න පුළුවද සෝතවිඤ්ඥාන කියන්නේ සබ්ද පිළිබඳව දැන ගැනීම ේ සිදක් සිතාදන මේ ධර්මතාවේ ඕනම දෙැනැද්ද එසිතහදන්න එන මේ ආයතනයද ආයතනය කණනෙමයි සුද්ධාශ්‍රක කලාපය. බාහිර සබ්දයඒ සුද්දාශ්‍රක කලාබේ. බාහිර සබ්දයසිනැමති සුද්ධාශත්‍රක කලාපය මේ සෝතාතනයේ නැමති මේ සුද්ාශ්‍ර කලාපත්ක ගැටනවද සබ්්‍යයම මේ ස්පර්සයවෙන්න පැහිෙන් නැප්තන් කොම දහෙ ගැටන තකට ආයතන දෙකක්ද සුද්ධාශ්‍රක කලාප දෙකක්ද ගැටෙන්නේ සුද්ධස්ශ්‍රක කලාප දෙකක් ගැටනවා දෙකේම නැතිදේ අ දෙන්නේ මට ඇහනද මඟහගත්තාද කාට දැහුණේ කවු දහගත්තේ එහම කෙනෙක් ඉන්නවාද හේතු පලද මේ සෝතාතනය ඒත් මේ සුද්දාාශ්්‍රක කලාපය බාහිර බ්දාාඇත ෙවත්තේ සුද්දාශත්‍ර කලාපය මේ සුදාශ්‍ර කලාප ත්තක සම්බද්ධයි. ඒකත්වෙෙන්නේ ඉස්වභාාව්‍යනුවමයින් මට යන්තන් ඇහුණේ මට හොඳ ැෙහුුණා අමා හොඳින්ම හගත්තා දැහෙමත්ී න යතන යත්ත හෙන බාගටත් එනවා හොඳටත් එතුර ඇහැෙන කෙනෙක්ක නොද. අර හඬා මේක ගැටීම අනුව නෙමේ දේසිත හැතුනි. එොට හේතු පලනමින් පැහැදිී එදරේ ස්සිතන නිපදවන්න මෝලිකත්වය ගත් කවුද සබ්ද පිළිබඳව දැන ගැනීම සිතහ දන්න මෝලිකත්වය ගත්ත මේ ධර්මතාාවයි. හරිද බාහිර කරම මෙයාට තනියෙන් නිපදවන්න බේ එහම පිළිබඳව සිත්මයාට තනියෙන් නිපදවන්න බේ ය බාහිර සබ්දා තනේ ඒ අතනත් එක සම්බන්ධ ආයතන දෙක සම්බන්ධයන තන දෙේම නැති දෙයක්නවා තේරෙනව බලන්න්නක මේ පුද්ලයෙක් මේක ආරුඩ කරගෙන සත්්‍යේ කාරුඩ කරගෙන කෙනෙක් කාරුඩ කරගෙන අපේ මනස්ස මොන තරම් මුලා කරලාද තින්න කියරලා. මේ හේතුන්ගේ හටගන්න ධර්මතාවය නිවැරදිව පෙන්නන්නේ නැතුව. මේ සත්ත පුද්ජල සංඥාවත් තුළ ගිල්වල අපිට කෙලෙස් ඇති කරලා මේවා කෙලෙස් උල්පත් මේවා. උල්පත්නමේදම කෙලෙස් ඇයි සබ්දහුවවද ආසාවෙන්නේ. ඒහට අමිහිරීද අමනාපන්නේ නැද්ද ඉති කෙලෙස්නේ ආසාාව කියන්නේ ලේශයක් අමනාපය තරා කියන්න ලෝබදදේශ එති කෙලසුල් පත්න ේද මේවා එතුට ද මමද කෙස ුපදන්නේ මංහුපද. එහෙනම් ආතන අදමේත එම් සෝත විඥ්ානයක් ඇදවා. කරනතු එක කළ ස්පර්ශය මේ ධර්මතාව මෝලික වුණේ නැත්තං මේ සුද්දාාශ්‍ර කලාපය මෝලික වුණනේ නැත්තං බාහිර සබ්දායතනය අයතන තික සම්බන්ධ වෙලා වෙන්න නැතුව සෝත විංඥාන සොත සම්පස්ස සෝත සම්ප්‍රසිජා වේදනා කියන ධර්මතාවය නිපදවන්න පුළුවන්ද.ෑ එම් මේ ආයකට මෝලිකද මෝලිකයි එනි සමකට අයතන කියවා යතන වයෙන් හරිද නිවැරදි දෙතකොට ධාතුවසයන්නේ වරදිද හඳ අපයන පටිච්ච සමුප්පාදීට. ඇයි බුදුරජාන්වාස දේශනා කන පටිච්ච සමුපා දෝෂයනොතුතිීම සට හරි සෝතා අතන සලායතනවලින්ගේ කක්නමේ අයතරහය කක්නමේද සලාතන පච්චා පස්ස අතන ඇත්වී නන මොනාද සිද්ධ වෙනි පස්ස පච්චා වේදන වේදනාපච්චා තන්නා විදිනවන ඇලනව තමයි අය හන්ඩ දෙන්නගේ විින්දොත් ඇලෙනම තමයි වෙදන පච්චා තන්නාපච්චා උපාධන තදිින්ගන්න. ඇලෙනවද තදිින්ගන්න උපාධන උපාධන පච්චා බව උපාධානය නිසා කරන්නේ කර්මයි කර්මතන බව දෙකක් තියනවා. කර්ම භව උපපති බව. උපාධන නිසායි පාට බවට යන්න කර්ම කරලා කර්මයට අනුරපෝ තමයි බවයිකට. ර න උපාධන පච්චා බව බවපච්චා පාලකෙරවා ජාතිපච්චා ජරා මරණ සෝක පරිදේම දුක්ක දෝමන සුපායසා සම්බබන්ති දැන් මේ සෝතා එතන හෙවත් මේ සුද්දාාස්ත්‍රක කලාපයට තියෙන ඇලීම නිසා ගිහින් කොහෙද දැම්මේ ජාති උරුම කරයි එකක් ජරා එතැ ඉඳදලම දිීරනවා ව්‍යාදීක එන්නනඇද ලෙඩරූග. මොන තරගෙනද මේකින් ලෙටරූ. ව්‍යාදි මරන විිදිිදී විදිිදී බිඳිවිිදිී අවසන්න න සම්මුති වසයෙන් වසංගෙනන රණයේදී සනික මරණයේදී නයක් ෂනයක් ෂනයයක් පාසයි බි මරණ සෝක වෙනස්ේමනි සාඩනෙ අඩනු දුක්කන සෝක වෙන. සෝක කනගාටු හැීමම් වැලපීම්. මේ ොයිකරි සතක්කීම රංග මොනහරි දෙෙක්ුණ මේ මේ ඇතුල මස් දැල් වගේ දේවල්ල න සහරයට සමහරග ඇතුළල පැස්ස වල සැරමගලන මොනතර දුකයි. තේන මේ දුකාරය සත්‍යයටට අයිතයකක්ද.ඒ ආර්ය සතය ආර් සතයක් දුකාරි සත්‍යයටයිති. තොරජ මේක තියනවා ජරාතියනව ්‍යාධිතියනව මරණතියනවාමනිින්ද සෝක වෙනවා කනගාට වෙනවා හඬන්නවා වැලපෙන. දුක් ೋමන್ එන ದುකාರಸ್ತට යිති ಆතන ඇලුම් කරන හිද.ಗ ಆස කරන හිද. ಗ චද රාගಯ තින හිද ග ತෘෂනාවතින හිද. හොඳයි ಆතන හැද කද. ದැ ಡ සುපාද විමස್ಯ ප. ಆතන හැද නාමර පච්್ච සලාතන. නාම රූප දෙක පටගත්තද එතන දර මයි තන හනේ? ම රූපවලට හේතුවක්තිවා විඤ්ඥාන පච්චා නාමරූපා ප්‍රතිසදදි විඤ්ඥානයේ බැස්සන මේ බැස්සේ නැත්තම් මේ එකක් කොස් සිදවෙන්නේි නෑන ඒනි සාතමයි බුදුරජාණන් වහන්සේ දේශනාය කරන්නේ ජරාමරණ ටික අවසංකරන්න නම් අවසංකරන්න ඕනි ජාතියයි එකන පහලවීම අවසන්කොල ජරමරණ ඇත්තිනවද ඉපදීමක් නැත්ත ජරාමරණයක් නෑ එනිසා තමයි ජාති නිරෝධ ජරාමරණ පරිදේව දුක්ක දෝමනස් උපායාස නිරුච්චන්ත ඒවමතස්ස කේවලස්ස දුක්කක් කන්දස්ස නිරෝධෝ හෝදී. එන ජාතියමනේ දහගයි. හරි එතුොර ප්‍රතිසන්දිි වි්ඥා බැස්සනම් ජාතිත නැද්ද. ජාතිකයන්නේ බැස්සා. එන ප්‍රතිසන්ධි වි්ඥානයන ේද හේතු නම රූප දෙකට ප්‍රදදි වි්ඥාන තොර ප්‍රස්සන්දිි විඤ්ඥානයට හේතු සංස්කාරය. ති කමත්යක පැටලිලා නාව මනස ඒ මනසින්නේ බැස්සි සංකරපච්චය වි්‍යාන හරිද සංස්කාරය කෙරුවේ සංස්කාර රැස් කලි කර්ම රැස්කලි චේතනා රැස්ලි අවිද්‍යාපච්චය සංකාරා අවිද්‍යාව හින්දනමේද අවිද්‍යාට ප්‍රත්ථ්‍ය වනේ ආශ්‍රමණමින් ආශත්‍රතිය න අවිද්‍යාතින අවිද්‍යාව ආශ්‍රව වලට ප්‍රත්්‍යය වෙන ආශ්‍රව අවිද්‍යාවට ප්‍රත්ථවය වන යකට අවිද්‍යාව නැද්ද යට ආශ්‍රව නෑ යමකට ආශ්‍රව නැද්ද ය අවිද්‍ය එත රාශ්‍රව කියන මොකදද කා අශ්‍රව ඒ කැමති ආශ්‍රව කැමතින්නේ කනට කාශ්‍රව මේකෙන් සබ්දහන්ටක් කැමති නැදද ඒ ආශ්‍රව ඒනි සප දෙන සිතටත් කැමති ආශ්‍රව නතු එකතුගන ස්පර්ශයටක් කැමති එත් ආශ්‍රව ඒස් පර්ෂය නිසා විදින විදීමට කැමති ආශ්‍රවද නැත්තිකාමස්්‍රව බවාශව. දොක බවෙන් බවටත් ඉල්ලනවා පෘති ති හ වල් ද දදිවලෝ තිය හඩවල්න්න හොඳ හැක් යුතු මටි හ කා මෙිහි හඩවල්ල හඩනං ක්ෂ ගණන්දීල දස් ගන ලක්ෂ ණන්දීලා හොඳ මහිරි හඩනිකුත් කරන සංගීත බාණ්ඩ හොඳ උපකාරණ ගෙදරගෙන්ල හයිකර ගණඩොන්. ඔදනත් ඒ සඳ අනතපානා දුක් දෝනි මහන්සි වෙන්්ඩෝන මුදල් හදල් උපියන්ඩුවන් ඒවකරගෙන ඒව දාගෙන නනිමේ දාර ශයිතික හදත් හැබ දිවලෝකෙව මකුත් කරඩන්නේ. නිරන්තරෙන් ඒ විවිධ භාණන්්ඩවල්ලඒ සංගීත රාවේ මිහිරි හඩවල් නිරාන්තරයේ නින්නනාද දෙෙන. ඒ හොඳ ඉදන ඒ අනුව එහ අන්ට කැම තියෙනවා දෙකන එහි ගිහිල්ලාපුය මෙ ඉඳලා දැන් සමාරයට ජාතිස්මර්ණතියනවාවන අර පති පූජිකාහම දන්නවා නීද එතකොට ජාතිස්මර්ණනතියනවන දැ ආයකොහට දන්නද බවතන්නා භවාශ්‍රවනිමේද තාම ඇති බේ ගහිටවවෙේලද බුදුරජාන් වහන්සේ කාලි ගිය තො හිටිය තව දිවලෝක තොර තවති සා දිවලෝකේ තියෙන මිනිස් වර්ශ වලින් තුකෝට හට ලක්ෂය තොර තම අවුදුද දස් පන්සිය තේ ලති තව අවුරුදු තියන බරගන තුකෝට හැට ලක්ෂය තොට තුංකෝට පනසත් ලක්ෂ ගනක් තවත් ඉඳ පුළන්ගන්න නැ එදා ඉඳලයේ ජාතිස්මාරණ නිසා පෘතිවඩ ඇවිල්ල ඒ අනුව පින්දම් කළලාපවගියාද නැද දෙවකට එහමයන්නෙ කැමතින ක් පැදිලි බවතරෂනා මේ ආස් අදවිඳින්ට හොයන තියෙනද බවතන්න ඒද කාමාස්ශ්‍රරව බවාාස්ශ්‍රව දිික්්‍ය ආශ්‍රව ඒ අල්ලලා ගැනීම දික්්‍ය අම තමයි දිවලො කල් ගත දික්්‍යිය ඇයි අනි්‍ය දිවලොක ඉස්තිිරද නිත්‍යය ස්තතිරයි සදාකාලිකද අනිත්‍ය ස්තිරයි පවකාලිකද අයද වෙන එකන සක්‍රදේවින්දර එකද බැලවා දි දෙවරු කට්ටියයක්ක් හිල්ලා බුදුරජාණන් වහන් සේටන මේ මහකාශ්‍ය මහ දුරන්ට ධානයක්ත් දෙෙඩ හිල්ලලා දෙඩ බැරු එලෝගත් රාතන් වහන්සේලා ගේීපනමකට ද මේක ගහිල්ලා පැමිණිලි කරා සක්‍රදේවිදිට සක්‍රදයවින්දි බැලවා පින්කරන්න ගල් එලෝල මේ ගොල්ලන්න බැලවා ප අපිටත් වනේ මනුස්ස බූතස්ස පිපකාරණනි ඥානි දේව ූතස්ස ප උපකාරණනි පුඥාන පබ් ජිතස්සපි උපකාරණනි පුං්ඥානි. අපටත් පින් ඕෝන. බැලුව මමත් ගහිල පින කරගන්න ඕනි කියර. බැලවා ආයිෂකොච්ච දවස් සතයි ඉතියන්නේෙ බැලුව යාගේ නොන සුජාත සකර දේවිදයගේ නොන සුජාතන් ඒගේ ආශ බැලුව අයයටත් තියන දවස්සතයි දෙන්න මේ න දින ප යට. ඇල් අ මහාකාශව හරහතන්හසේ දනදන්න ද වශස්ලාාගන දැන් එතකොටේ බවතන්හාහන මේද දිිට්ටි අල්ලගත්තා දිිට්ටේන්ද වල්ලගන්න ඇයි හෙම දැයි කියලා. එතු කාමාශ්‍රව බවාස්ත්‍රව දිට්ි ආශ්‍රව ඒන්නේ තෘෂ්නාව ආශ්‍රපක නැලිනවන්න එතන ඇලිලන ඒැන්නේ තහාාව එහනන්ද මොලට පරික්ෂා කරහම තහාාවන මේ දහුවඩි ඒ සමුදර්ර සොත්වයන මේද. මේ ආතනය පිළිබඳව පියතුකොඩ රූපවශයෙන් පරීක්ෂා කළ සුද්දශ්‍රක කලාප හේතු පරික්ෂා කලා කර්මය අයි පස්සරයිත් පරික්ෂ කර විද්‍යාව තන්නාවයි කියෙන් නිසාම තමයි කර්ම කරන්න කියන එක. තුොර හේතු පරික්ෂා කලා හරි හේතු්දැක්ක හේතු අයින් කර්ඩෝන එකත් දැක්ක හේතු නිරෝධයයි.ඒ නිරෝධගාමිනි ප්‍රතිපදාවත් දන්නවා අර්යෂ්ටාංගික මාර්ගය ආස්වාදයක් දෙැක්කා ඔ මේ ආමාස්වාදෙක් විදදින සත්‍යය. අතිශ ෂනයයි ආවා. ආදීනවයක්තින විසාා ආධනවයක් තියන වෙනස් කරනාව පෙරලනව තියෙනනාකාරය අන්නනාකාරයක් ගන්න විපරිනාම සභාවයක් වන ආදිනවය තන්දරාගයින්කරොත්තේ නිස් සරණය. ධාතුවසයෙන් පරීක්ෂා කළ සතරමහ දාතුන්ට අයිදී. රායතන වශයෙන් පරිීක්ෂා කළ අමූලික වෙලා තමයි දිරි ධර්මතාවය නිපදමන්නේ ඒක අදැක්ක පටිච්ච සමුපාදයට ගලප බැල. ගින් දැම්මෙක හටද ආයතනත් තුළ තෘෂ්ණාව පවත්තන්න ගිහිල ගිහින් දැම්මෙක හටද ජරාමරණ සෝක පරිදේව දුක්ක දෝමනස්ුපාය අසා සම්බබන්තී දුක්කාරි සත්‍යය. ආපස්සට පීක්ෂා කළා ආශ්‍රවහෙවත් චන්දරාග හෙවත් තෘෂ්නාවයි එය සමුදාාර සත්‍යයනමේද දැන් සමුද අයින් කරන්න ලෝනද නැද් හේතු එ නිරෝධය නිරෝධගම නිප්‍රති පදමේෙඉන්නේ සීලයක පහිටල වාඩි වුණා එකඟ සිතින් බනැහවා තතුරාර් සය ඔබෝධ දෙනැකටින්ට පැදිලිද කක තොර දැඟ අවබෝධ කරන්න බරිද එහන් ධාතු වසයෙන් පරීක්ෂා කලා ආයතන වශයෙන් පරිීක්ෂා කලා පරිිච්ච සමුපාද ධර්මාවාශයෙන් පරිීක්ෂා කළා දැමන්ගේ සසලකිවගේ තුුල සෝතා පන්නවෙන්න පුළුවන්කි පරිම ඒකෝම හේතු පල දෙැක්කා ඒේතුන්ග මනේද හැදී වර්තමානත් හේතුන්ග මන ේද හැදෙන්නේ. මේ ධර්මතාවය හත් මේ සුද්දාශ්‍රක කලාපයක්ත් කම්ම චිත්ත ඉර්තුවාආහර කියන ප්‍රත්්‍ය හතරන්න ඇදගෙන යන්නේ. කර්මයෙන් අඩු ඇඩිය හදන සිත පවතින අඩු වැඩි හැ ඇදනවා. සීතෝස්න දෙකක් වෙනස් කරන අඩු ඇඩි හදන ගන්නා හාරේ. වර්තමානෙත් හේතුද අතිතෙන් බැලුවත් හේතුද මේ විදිහට මනේ නාගතයට යන්නේ ඒත් හේතුන්ගෙන්ද හටගන්න රි එකකො එහෙනම් වර්තමාන බයි ොට පෙරභාව අපට තෘෂ්නාව තිබ්බා සා විද්‍යාව තිබා අවිද්‍යාවනි සාපි කර්ම කළ සිත හැසුරුණ මනොසංචිත නාහාර ඒ අනුව අප මේ ප්‍රසන්ධි විඤ්ඥානය මේ මෞකුෂට සම්බන්ධ කරගෙන මේ නාමරූපදකේ ක්‍රියාව පටන් අරගෙන මේ දිහට ප්‍රෘත්ති අරගෙනයනවා මේ විදිහට මනමේද ගාව භවයටයන්නේ අතිීතයේ පිබඳුවත් ගැටලුව විශඳ ම. වර්තමානය පිළිබඳව ගැටළුවත් විශඳිනක්. අනාගතේ පිරිබඳෝ ගැටළුවත් විශඳ න. බුදුරජාන්හන්සේ පැහැදිලි කරා අවිද්‍යාවෙන් විද්‍යාවට එන්නේෙ කොහොමති කියෙර. අවිද්‍යාව කියයනෙ මොකක්ද දුඛ්‍යයක් ඥාන. දුක සම ඥාන දුක නිරෝධයක් ඥාන දුක නිරෝධගාමිණී පටිපදඥාන පුබ්බන්ත ඥාන පෙරභවය දන්නෙත්නේ දුක්‍ය ඥානංකව දුක දන්නේ දුක සමුදයක් ඥානං එකට හේතුව දන්න ෙත්නේ දුක නිරෝධයක් ඥාන හේතු අයින් කරන්නඩ නේ එතන් තමයි නිරෝධ එක දන්න ෙත්නේ දුක නිරෝධගාමිණී පටිපදක්ඥාන එකට යන ප්‍රතිපදව දන්න. පු් ඥාන පෙරභාවයදන්නත් නේ අපරන්තේ අඥාන අනාගත භාව්‍යදන්නත්නේ පුබ්බන්තය අපරන්තය අඥාන පටිච්ච සමුපපාද දම්මේ අඥ්ඥාන අවිද්‍යා මේ පිච්ච සමුපපාදය මේ පිළිවෙල දන්නද අවිද්‍යා කරුණු අටක් පිළිබඳව නොදන්න කමතමයි අවිද්‍යා කියයන දුකේ ඥාන එහම කියලතින දුක්කේ ඥාන දුක පිඳවනුවන දැ පෙන්වනි දු කොහෙද ගිහින් ධානික දුකේඥාන දුක සමුදේඥාන හේතුත් මංල් ගත්තා ධාතු වසේම්පරික්ෂ කළලා තන වසේම්පරිීක්ෂ කළලා පරිච්ච සමුපාද ධර්මවශයපරික්ෂ කළ ේතුව අත්වය ගත්ත දුක සමුදේඥාන දුක නිරෝධේඥාන හරි දුක්ටික නිරෝධ කරන ඒ හාමුලින්ම නැති කරන ඥානයයක්ත් මට තියන හේතු අයිං කරන්න ලඕන දරගෙන් නන්දදිරාගත් තෘෂ්ණාව කියන ධර්මතාව අයින් කරන්න ඕනි ඒ දුක නිරෝධ ඥානයයි. දුක නිරෝධගාමිණී පටිපදාඥාන එ පිළි වෙත මන්දැන් දන්නවා සීලයක පිහිටන් ටෝනිය. එකඟ සිතින් මේක විභාග කරන්න ඕන පරිීක්ෂා කරන් ඕෝනි බෙදන්ටෝනි අන්න බෙලවා එකඟ සිතින් විභාග කරලා පරික්ෂා කල බෙදල අවබෝධ කරගත්තා පෙරභවය පිළිබඳව ඥානය දන්නවා පුබ්බන්තේ ඥාන ඒකෝමද පෙරභවය අභිද්‍යාව තිබ්බවමට තන්හාවත් තිබ්බ ඒ අනුවමං කර්ම හැදුව සංස්කාර හැදුව චේතනා ගොඩනැගුව ඒ අනුව මේ භහිේටාව එන පු්බන්තේ ඥාන පෙරභවය පිළිබඳවන වොනතිය. අපරන්තේ ඥානං හරි මං මේ ටික මේ චන්දරාග මේ නන්දිය මේ තෘෂ්නාව ම මේ විදිහට පවත්වාගෙන ගියොත් මට තාමත් අ විද්‍යා. අවිද්‍යා තන්නා තියනනම් උපාධානයක් තියෙනවමයි. උපාධනේ තියනව කර්ම රැස් කරනවාමයි. කර්ම රැස්කකිරුවොත් මට අයිපවයක් හැදෙනවමයි. අපරන්තේ ඥාන. පුබ්බන්තය අපරන්තේ ඥාන මන්දැන් දෙකම දැක්කා. පරිිච්ච සංපාද දම්න්නේේ ඥානම් විද්‍යා. පිළිවෙල ගලාගෙන යන පිළිවෙල මන්ද එක්කා පටිච්ච සමුපපාද දම්මේ ඥාන විද්‍යා මන්දන්නේ මඟ විද්‍යාමන් විද්‍යාවට ගත්තා ඔයත් තු ආවදනා වදි කියැන මන්දන්නේ පැහැදිලිතු කෙනක. ඒනන්ද මේ පිළිබඳුව චන්දරාගෙන මොකද කරන්න. නන්දිය චන්දරාග තෘෂ්නාව අල්ලගෙන ඉන්න සභාවට මොකද කරන්නේ අහරිට. බාහිර දේවල් අපට මනසින් අයිංකර ගණඩ පුළන් එක ගැටලුවක් නැෑ. අපි දන්න අඒ කව දහරි තියල යඩ වෙනවාදලා. ඇැම ඊ පෙරේදා ල් ඇත්තු රූපානිි බලන නිියස් බලන ප්‍රවෘති බලනව ලංකාවි කෝටි ප්‍රකෝටිපතිත් බොඩියක වදගෙදට ගෙන්ඩ නැතුව අ ආධානගට දල පුච්චර දැම. මාලබස් සයිට දැ නෙවිල් ෆනටරෝ ්‍රකෝටි ගනග ද මොනදගෙනනිිච්චේ තරද අපි මොනතිගෙනන්නේ මොන තරම් වස්තු සම්පත් දේපල පෙර සංසාරරි ගොඩ ගැහුවද ගොඩ නැගුවද එකතු කලාද පොදි බැන්දද මොකත් දරවා ඇඳුමක් අඳින්ට මේ බවි එහෙම එකක්ජනයි හැබැයි තෘෂ්නාවත්ක පැටලිච්ච මනසාවා නැද්ද තාවත එක් පට ලිච්ච මන සයියාාවේ ඒකන බුදුරජාණන්වාන්ස දේශනා කරන්න මහනිනේ තෘෂනාවම තමයි බවන් භවයට බවයෙන් භවයට ගෙනියන්නේ. එන අපි අයින් කරන්න ඕනමකක්ය න හැ පිළිබඳව වහවතේ සුද්ාශ්‍ර කලාපය පිළිබඳව කරනු පහැදිලි කරා හේතු පලානුව ක්‍රියාත්මක වෙන ආකාරය එක ස්වභාාවය හටගැන්ම එක පැවැත්ම තොර ධාතුවසයෙන් පරරිීක්ෂ කලා යිතන වශයෙන් පරීක්ෂා කළා පරි සෞපාද ධර්මාශයෙන් පරීක්ෂා කළ තර චතුරාරි සත්‍යය වශයෙන් පෙන්නල දුන්නා දුකාරි සත්‍යයට අයිත හමකද කරන්නේ අයි ප්‍රර්ථනා කරනද.ඒ ප්‍රාර්ථන කරන න යි දුකනේ හොයන්නේ ආයත්න දුක තුර අපට ඕනේ ආයි දු දුකද නිදස්ෙන්ටද යන තාව කාලික නිහසදර දිවලෝ කොල්ටගිලටි කාලයක් හොඳට වින්දලයින්ට්. ඒ ඇතමගේ සදහට මන්ගෙන් අන්න සසනෙන්නි වනට තැ පැහැදිරිය රක් කියන්ට වේලාතිින් පොච්චින ක හයත්වයන හයම කිවත් ෙනම මයි ඇස කන නාසය දිව සරීරය මනස දැ දෙකයිනකි දැ දෙකනොත් යම් තාක් දුරට ධර්මය තේරෙනවා ඒ විදිහටම තමයි අනිත්තේවා හොඳයි වේලාමත් අපි ව එකක් කය ගම්මක හොඳට පේට තියෙනවනි දිව කියනට අප්‍රධාන ප්‍රාන ශරීරයන සරීරෙන් ඇලුම් කරන්න ආස කරන්න ප්‍රිය කරන්න අල්ලගෙන අහරන්න කැමතිමන ඇතිතෝගෙන ඒකන මාසක දාන්නත්ක සනි ටයිස ගාගෙන යගෙන යි කොරන ෙදක බයි රහතන් වවාස බයිද පරාථන් වස බයිද බයින තන්නවාවසන් කළති. අපට තන්නාව තියෙන හිද බයි. කිව්වනි බුදුරජාණන්සේ තන්නහයි ජයති හොදර දන්න. තන්නහ ජයති බය ඇතිවෙෙන තන්නාව නිසාමන තෘෂ්නාවෙන් අල්ල ගත්ත දෙක නැතිවී කියලා බයයි. ඒකන පච්චර ඔක අවශ්‍ය රහන් වහසර අවශ්‍යේද. ද රහතන් වහසරකෝ යන්න පොයි පැත්තව කොරෝන තියනවා යන්න රහතන් ව නොගින් යයිඩ අපහෙරලා ඇ අත හැරල තින්නේ අපි ඉන්ද්‍රියන්ටි කොක්කොම අල්ලගෙන දන්නේ අල්ලන්න. ග්‍රහණයකට තන්නා උපාධන නැද්ද බාහිර දෙවල්ලට තීන යිංකරගන්න පුළන් ගැටලුවක්න එක විවල් දරවල් ඉඩකඩන් යන වාාහන මල මුදල් රන්රිිදී මුතුමැන බුද්දරුව ඥාතිම මිත්‍රාදී අයින්කරගන්න පුළන් ගැටුවන්න්නේ හැබැයි අධ්‍යාත්මිකස ඉද්‍රියන් වලට තමයි අල්ලගෙනඉර බාහිරේවත් අල්ලගෙන ඉද අඩන මරණයක් වුණනක් අලන එලාගෙත් දවසක් මාරණක සභාගුණ පාන්සකොලට සභාගෙනන හාමුදුර දරුතුන් දෙන හිටියගේදර ස්තාත්තන ඇැති රතියෙන අවුරුදු පනස් පහයි හාටටහදිසි හදිසිේ මෑරණ දේහ එලියට ගණ්ඩ දෙන්නේමනේ එල්ලි ෑගන පටි දියල විනාට දහයක් විතර බලා හිටිය හිටිය ගඩ දෙන්නමෙන එල්ලෙන පේට සිහ ැතිව ඇටන ය ගහිලා දැතින අනි දෙෙල්ල න ආරයිත් නැකිටලයින යිපේ එල් ට කියන වන මොකට දෝක ලිටගන්න දවස්තුන කිර දවස්තුන කිිතරෝ ඇතුරු තිබ්න මොකද ගෙනියනකං කෑගහනද නැත්තේ ගෙනියනක කෑ ගනොද නැත්ති. එට තන්න උපාදාන නීදයි යථආර්ථය අවබෝධ කරලනෑ සත්‍යය අවබෝධ කලනෑ වැටහිලාන තේරෙන්නේ අල්ලගෙන අල්ලගෙනන්නේ. මගේ තාත්තා තා මගේ ද කර්මයට අනුව විල්ලති. කර්මය අනුවද පැවැත්ම අවසානි කර්මය ද තීරණය කළේ එහම් මගේ තාත්. එ මගේ මොනාද තියන්නම අධ්‍යාත් මේකේවා මග. ඒ එහෙනම් අපි සාරීරය ගන්නවා ශරිරේ රූපට අයි රූපය කියන්නේ සුද්දාශ්‍රක කලාපය පටවිී අප තේචෝවායෝ වර්ණ ගන්ධ රස්ස ෝජාකාය ප්‍රසාධ රූප කයත්තිික සම්බන්ධ පාලනය කරන්නේ ජීවිත ඉන්ද්‍රියය රූපෙන් පාලනය කර මට පාලනය කරන්න බෑ මේකේ කිසිම කොටසක් වක ගඩ මට පාලන කන්න පුනන්ද දවස්තව මටපාලනය කරන්න පුලන් අක්මාව පැනහල්ල මොකද මේක මට පාලනය කරන්න පුල. ජීවිත ඉදිරි රූපෙන් පාලනය කරන්න. එනම් ජීවිත ඉදදිරූපය පාලනය කරන්නේය. පැහැදිරිද එනි සතමයි රූප කියන්නේ. ඇදවට ත රූපය දන්න හේතු දන්න. වර්මාන කම්ම චිත්ත ඉරතු ආහර කියෙනන ප්‍රත්ථ්‍යය හතරෙන් නිරන්තරෙන් කර්මයක නිරන්තරෙන් අඩු වැඩි දනවා. සිතේ ප්‍රෞෘතිය තියනකා? අඩු ඩිය හතනවා සීතෂනානුව අඩු වැඩි හතන අයිස් ගොඩකමිස්සාරී රේතියන්න බැ විනාඩිකී පේතියන්න පුළා ගිනි ගොඩග සමෝපාතින කාක සත්‍ර මහධහතන්ගේ පැාත්ම ෙනනයන්න පුළා එනම් කම්ම චිත්ත ඉරතු ආහාර ගන්න ආහාරි වර්තමාන තියෙනවදනේ එන වර්තමානය හේතු හතරක් හොඳයි प සම්බන්ධ කල ලන පෙරභටග සම්බන්ධ ක බල මේ कමාකායක්න මේ නම තියන්නේ පපත්ය ම බुद්धिका පය නඥාන පපෙන්න ලසන පපයස දමන ස ක කුපත්තියේ මේ න දැ සන්ඳයි. කෙනෙ කුප්පත්තියෙන්ේනො කතා කරන්න බේ කං එන්නේ. නනැත සමහරය නොව පැත්තට හැරිලා අතාක් කුස්සන්න බේ පාදයක් කුස්සන්න බේ නැද්ද ඇයි මෙහෙම හැදුවී කෞද කෞද වෙනස කර දෙවියන් වහන්සේ කරානග හරි අසාධාරණයි එක් කෙනෙක් එෙහි විදිහට මාවල ඉතික්නට හොඳදට විදඳින්න මවලතිී අසාධරන නහම කිරුවන දෙබුණේ න. තතාක තසේ ප්‍රතික්ෂේප කරන කරම තමයි මුලි කර්මේ අනු රූපය සකස් වුනේ. එහෙනම් පෙරභවේ කර්මය. එද කර්මයයට හේතු අක්තිනවා. අවිද්‍යාවයි තන්නාවයි. පෙරභව අවසන් කළේ නෑි. අවිද්‍යාවයි තන්නාවයි. පෙරභාවේ අප අවිද්‍යාවයි තන්නාවයි අවසන් කලාන? ම අවිද්‍යාවයනක කිවන්නේ ඒටිකනි වැරදිවා අවබෝධ කරගෙන ච්‍රරාරි සත්්‍යය ධර්මය අවබෝධරගෙනන පරභව තෘෂ්ණාව කියන ධර්මතාවය චන්දරාගය නන්දිරාගේ කියන ධර්මතාවය සහමුලින් අවසන් කලානං අපි අද මෙතන ඉන්නොද. නෑ එම් පෙරභවේ පිරිුවන් පාන. මේ භවටාවවි කරුණුටික හින්දන අවිද්‍යාවයි තන්නාව එනිසා කරගත්ත කර්මයට අනුරූප වන හැතුන. එනම් අවිද්‍යාවයි තන්නාවයි හේතු. වර්තමානය හේතු හතරයි පෙරබාහය ගත්ොත් හේතු තුනයි තවත් පෙන්නන්න පුරන් හේතු න තරම් පරභාගයි එද පන්සියක් කෙලෙසුත් හේතුයි දැ ඒ දස් පන්සියක්ත් මෙහිට අර ලෙතින්ද ඔන්නවටිකතම අරගා අ හම්බ කරපු අස්තුතිි ඔක්කො හහිතීලා ගොඩ නගපය එකතු රපෝ බැංකු පොත්වල දා ගත්තයව ගහගත්තක ගොඩනැගිලිඉඩකඩන් ගත්තේව මිලදී. එ ඔක්කො හෙතීලාව එදස් පන්සිය කරග මටේ. දැ ඒදස් පන්සිය තින නැදද ලෝ ලෝබ නැද්ද දේශ මෝහ මාන දිිට්ටි විචිගිච්චා තීනමිද්ද පුද්ධච්ච අයිරිකානෝතප්. ඔයි දහතමදස් පන්සිකට විස්තර කරන්නේය ඒටි කරගව එන පෙරභාවේ හේතු එඩ එන රූපය දන්නවා රෝපය හේතු දන්න. නැතිකිරීම දවා නැති කරන්න රමගද කරන්න. හේතු හේතු අයි කරන්න. මක දයින්ක කරන්නන ෝල හේතුවට යනවි. දැ හටගත් දේවල හේතු නැති කරන්න කරමෙන් දැන් පෙරගත්ත කර්මයෙන් මේක් ක්‍රියාත්මක වෙන ේ රූප කලලා ප ක්‍රියාත්මකන එක නවත්තන්න බේ එක බුදුරජාන්වා සේප නවත්තන්න බේ වර්තමාන ඒනේ අර ලෝසක හාමුදුරුවන්ට නවත්තඩි ගීනෑ ඔයිතමොඩා ගලි ල හරහතන් වහන්සේ නවත්න්න ගියල් චකපාලම නවතන්න ගනේ මුගල මහරහතන් වහසේ නවත්තන්න ගියල් එනවන්න තිබුණනද බැ න එකොට දැගුලි මාල මහරහතන් වහසේ දන්නය ළමයි අර ගස්සොල්ට පළතුර ගසොට ජුග සොල්ට අම් ගස්සොල්ට ගහන ල්පපුල ලවාදිය ඇවිල්ලා බුදුරජාන් වහන්සට කිව්වා මේ හරි රදන මටම හමදාම පිඩ පාතියනකොට මට මේ විදියටවෙන්නන්නේ සසරු රලාත්මේ ලේ ගලනවා නිස පැලිල පාත්තරේ ුඩුවෙල බුදුරජාන් වහන්සටි කිීවා එ බුදුරජා සිති්ාන අංගල මර්ම හිටෙලා යින්දිය අන්න්න පව පිඩ පාති මේ ඔය නතේ යන පිඩ පාතිය ගොලන්ගේ ආහර රංගෙනවාන එකෙන්ටික් පළඳර ඉදග ීෙන කල්ප ද සදස් ගාන නිෙරේ විඳන්න තිබද. කොහම ගෙන හොඳයි හිටත් යන්. ල් දස් ගාන නිරේ විඳින්න්නට තිබ දුක් මේ බහය අවසන්නන එක හොඳයි හෙටත් පිඩපති අඳිකිවා මට බැක පනවත්ත. තර බුදු කෙනෙකොඩක් නවත්තන්න බේ ඒේරෙනවාද එනම් එක කර්මයෙන්ද හෙතුන කර්මය සකස් කර ගත්තේ හේතු තොර රූපය දන්න රූපේ හේතු දන්නවා හේතු එහෙන අයිං කරන්න ඕනේ. අයින්කර ගත්ට අංගුලි මාල්ලා හදුරල්ලා හාමුදුර ලෝසක හාමුදුරලා තුවර කුසගින්න මැරණකම් අප තනම් පිරිවා පානකම කුසගින්න හිටි. තමන්ගේ අතර ගන්න බැහැ ආහරටිකක් තරන් ලැබුන්නේ අවසාන අවස්ථායි ශරිපපුත්ත හාමුදුරෝණේ ඇගේ පාත්තරෙන අරග වැලදිී නේතරන්ගල් ලැබුන්නේ.. එහ එ රූපය දන්න රූපය හට ගැන්ම දන්න හේතු දන්න හේතු නැතිකිරීම දන්න නැතිකිරීම මාර්ග දන්න. කයනි අස්වාදයක් විඳිනට වි කයනිසා අස්සාධයක් කිසන මකද යම් සතුරක්සම්නසක් ලබ නොමකේ. ශරීරයේ නිසා යම් සතුරක් සම්නසක් ලබන්නේද ලබන ඒ අස්වාදේ. හොඳ මේ ශරීරයේ විපරිනාම සභාමයක් පෙල්ලන සභහාවයක් තියෙනකාරයෙන් අන්නනාකාරයක් ගැනීමක් වෙනස්සන සභාවයක් තිනොල් එදිනයි. සැනයක් සනයක් සැනයක් පාසා වෙනස් කරන එයාදින වයි. අද මේකට චන්දරාගේ අයින් කොළොත් නිස්සරණයයි තවදුරට අති්‍යයාගත්වති මටත් කරන දෙන්නේ. අයිංකර ගත්තු නිස්සරණයයි ත්‍රාශවාජයක්ත්තිීනවා ආධිනවයත්තියනවා නිස්සරණයක් තියෙනවා. සරිරි පිබඳය තුට මේ රූපය පිළිබඳ හේතුනි තව තිනෝක ගොඩන් මරූපය ගනයි කතාගෙන තවතින වේදනා සං්ඥා සංකාර විඤ්ඥා තවප හතරක්චර. මෙ රූපය ගැනම කතා කර වෙදනාව ගෙන කතා කරන්නේ එත වෙදෙනාවත්ව ේදීම තමයි සංඥාව ගැන කතා කරන සංස්කාර ගැ කතා කරන්නේ විඤඥා ගැ කතා කරින් සංස්කාර පිටිකක් කතා කළ වේදනා සංඥා ගෙන ටිකක් කතා කර ඔව මේ හේේතු වෙන ධර්මස්ශ්‍රමන මේ පින්කම හේතුවෙන සුගතිකම වෙනකම් එහෙනම් එතුවට ආස්වාධයක් තියෙනවා ආධිනවයත් තියෙනවා චන්දරගේ අයිංකරොත් නිස්්සරණයක් තියෙනවා නිදහස්වීමක් තියෙනවා. හරි ධාතුවා සංවම සල බලනවා. සත මහධාහතුන්ට දයිති මටයිතීත. සතර මහධාතුන්ටයි. ආයතනව සේංවම සල බලනවා. ආයතන කායතනය මෙකයිති කායතන. චකාායතන සෝතාතන ගානායතන ජිවායතන කායායතන මන අයතන. කායායතනය සරීරය. මේකට ගෝචරවෙෙන බාහිර පාන්ස. ආතන මෙත් යම්. ධර්මතාවයක් නිපදවන්න මෙයා මූලිකත්වය ගන්න දායකත්වය ගන්න එමන කයවි්ඥාන. සීත උස්න පිළිබඳව දැනගැනීමේ සිතක් හනවා. කය නැතු ඒසිිත කවද්දාාවත් හදන බේ. බැනි සිත ස්න දැනගණඩ පුලන්ට කයයක් නැත පහස ැනගඩ පුළොන්ද කයනැත් පාස දැනගඩ බේ කයනැත්ත. ඒ මූලික වෙනවද දායකත්වය ගන්නවාද නිපදවන්න ගොට සීතවන දැනන මටද ද හේතුන්ගෙන් හැදන සිතක්ද දැ සීතලයි. සේ සීකල්ල නති සීතලයි. එලියට ග උනුසුම දැන කයට දැනන සරීරේට හේතුවන්ගේ අනුවදේ සිීත. හේතුගෙන් මෙතන හේතු සකස් කල්ල තියෙන ීතල කරලා. එ පහස සරීර දැනනවා.කායි විඤ්ඥාන සීත ස පිළිබඳ ෂන පිබඳව දැනගැනීම සිීත තැනකතු කර ස්පරස ස්පරස දන මේක ස්පස න දැනන ඉස්පරස නිසා විඳිනවා. කාය සම්පස්ස වේදන හරිද දොර කායි විඥාන කාය සම්පස්ස කාය සම්පස්्य වේදන ඒ නාම ධර්ම වන මහදන්න මේ ක නෑැමති ධර්මතාාවවෙන්න මේ දමෝලික වුණ. ඇැබැ ය බහිරෙන් එකක් ගත්ත පොට්ට බතන ඒ අතන සබද වෙ ඉදි ධර්මතුන මනනිද. අනීතිකොට න කරපය දන්න රූපය හේතු දන්න නැති කිරීම දන්නව නැතිකිරීම මාර්ගය දන්නවා අස්වාදය දන්නවා ආධනවය දන්නවා නිස්සරණය දන්නවා. ධාතු වසයෙන් වලුව ආයතන වසයෙන් බෙලුව අහඳ අපි පටිච්ච සෞපාද ධර්මයට අනු කොළො බලන. කායා ඇතනේ ආයතනහැ එකක් සලාතන පච්චය පස්ස්පර්සියේ පසපච්චය වේදන විදිිනවා. ස් පර්ශ මක ස් පර්ශය නිසා දිඳරවා විදීම නිසා ඇල්ලන සිත තන්නා වෙදනපච්චා තන්න තන්නා පච්චා උපාධන නැවත නැවත හයෙන නැවත නැවත හොය උපාධන. උපාධන පච්චා භව කර්ම බව උපත්ති බා. බවපච්චා චා අන්න පහල කිරවා. දයිතලඉදල මොනාද හම්බෙන්නේ ජරා මරණ සෝක පරිදේම දුක්කා දෝමනස් උපායාාස සම්බවන්ති. ඒක ධර්මතාටික මොන කඩදායිති. ඒ ධර්මතාටික ප්‍රතික්ෂේප කරලා අපට මේ ශරීරේ පවත්තන්න පුලුවන්ද. දෙිෙන අයිල්ල නොන දුකන ඉල්ලන්නේ නත පැත්ගෙන් කියෙන දිට්ටිවල්ට අ එකකක් කිය නවත්නවා පළතුරුවට අරගෙන නවා විවිධ දේවල් අරගෙන ය බාරහාර කියයික දේවල් කියෑ පූජාවල් කියෑ. න ල් න. ල් ක් ල් ර හරිද. එ හට හ මන්රම් රූප ල් ල න. නට හන මිහිරි සබ්ද ඉල්ලන්න. සයට දන මිහිරි සුවන් ඉල්ලන්න. දිවට න්න මිහිරි ස ල්ලන්න රයට දැන ස මුදු පහස ල්ලන්න න මන ංගන්න අරමුණ ඉල්ලන්න න වෙන ල් න් න්නේ. තියන. ඔක්කමයිති දුක්කාර සතින . දැයිතොට පළතුරට දීල පොන දිල්ව. දුක්නේ දදිල්වේ දැ හොඳ ඒගොලු දෙනවා කියමු කනඒමනක්දන්න. මංකනඉතිංයි ඒනි සතම තතාග චේ ප්‍රතික්ෂප කලව ටව ැ ද. මේ රූප වේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කෙන පහේ පැවැත්මත් තියෙනවන එතන තියෙනෙ දුකක් එ යත්තින්නේ දු කියනෙ දෙන කෙන කැම් කිසි කෙනෙක්න්න න යට තියෙන රූපවේදන සංඥා සංකාර විඤ්ාන. එ ඇතින දුක්්ගොඩනින් එ අඩදු කෙන් නිදස්සෙන්න්න බැරුව ඒ කොමද අපි දුකෙන් නිදහස් කරන්නේ පැහැදිලිද කියන එක. එරං එතුවඩ ද්‍රම සාරීරය ග දාානෙක හටද ජරා දැන් නැද්ද පේඩෙක. සෝක පරිදිම දුක්ක දෝමනස පායස්ත දැන් නැද්ද.. ආපස්සෙර පරීක්ෂා කරන්න සලාඇතන වලට හේතු නාමරූප දෙක හතාගත්තා අපි පළමින්. නාමරූප දෙකට හේතුවනේ ප්‍රතිසන්ධි විඤඥානය පෙර කර්මයක් එක්ක පැටලිච්ච මනසයි ආවි. මේ භවයට ආවිී කර්මත්ක්ක පැටලිච්ච තුන් තන්න්නහාාවත් එක්ක වෙලිච්ච. පටලිච්ච මන ආාවේ. දොරේ සංස්කාරයෙ. සස්කාරයට හේතු අවිද්‍යාවයි. අවිද්‍යාවට හේතු ආශ්‍රබයි, කාමාශ්‍රව බාන්ත්‍රව දිික්්‍ය ආශ්‍රව ආශ්‍රව කැන ඇලනවා ඇලනවා කැන චන්දරාගැයි චන්දරගේ කැන තන්හාාවයි. ඒ සමුධාරි සතයයි. තේරෙන දෙකනක. දැන්තොට ආර් සත්‍යයන මිදමවා. හොඳයි සමුධාරි සත්‍යය අයින් කරනවා. තෘෂ්නාව සමුදාර සත්‍යය බදුරජාණන් වනාන්සය කිවේ. ක ප්‍රාණය කරන්න ඕක යිං කරන්නට. දුකාරය සත්‍යය ඔබෝධ කරන්න. නිර්වානේ ප්‍රති්‍යක්ෂ එතකොට තෘෂ්නාව සාමුලින් අයින් කරානක් එ නිවනේ. නිර්වාණයටට ප්‍රති්‍යක්ෂන මංසිියල්ල නිදහස් මං කිසිමතනක මානස රැදිිලන ංන්සිියල්ල නිදහස් මන්සිත අයිං කර ගත සසිියල්ල ඒ නිවනයි. ඒ නිවනට යන මාර්ගයේ. එනම් මොලට පරිීක්ෂා කරහම හේතු අහුේ නද. අගට පරිීක්ෂා කරහම පලහෙනද එ හේතු පල ධර්මතාාව න්න මද. එතකට හේතු අයින් කරඩ ඕනිද අයින් කරන්න ඕන කවදද කවද්ද කියනකයි ප්‍රශ්නය බණටි කගෙනයන්ට කමනෑ කවද අයින් කරන්න දැන්වයි තෘෂ්නාව කියනෙ එක සි අටාආකාරයකට හැට තැනක ක්‍රියාත්මක වෙන ස්ථාන හැටක ක්‍රාත්මක වෙන? කසි අට ආකාරය ඒක දැ සලා ඇතුල තියල දොරගලට ගාන අදර මාරයාවත් පිරිිවන් පානාව විස පරලෝ සපත්වෙෙන්නේ කාලක්‍රියා කරන්නේ මර්ණට් පත්තිෙන්නේ යටතිනව සේෂ්ට වචනයක් මත් රාහතන් වහස මැරුවුණ කියල කියන දබේ මොකදදික දහම වචනය හට කැමතිනෙද බන්දට ධර්මදේශන අවසන කන පෙඩියි පැහැදිලිි කියෙනගේ තවදකයි නක වේදන සංඥ ඒත් හතු පළ ධර්මතාව ටන පෙනන ඒවත් ගිල දානනි ජනාමාරණවලට අපසර පරික්ෂා කොත් අවවෙන්නේ තෘෂ්නාව කියන සමුදාරි සත්ේ වසෑම ධර්මතාවයක් ධර්ම ධර්ම කියනෙ අතිස්ය විසිිතුරුයි අරින් තේරුම් ගැන්් අවබධ කරන්ට් උස්ස ගැන්ඩ් පුළුවන්ගේ හතු පල ද දැම්මචලාලක හේතු පල පෙන්වා ඇ නිවනත් පෙන්වා චතුරවාය සත්‍යාත් පෙන්වා තර බල මේ විශෂේ ක්‍රියාත්මක වන මේ මොහති ක්‍රියාත්මක වෙන ධර්මතා වයන ඔොක්ක ඕන්න මොහොතින් ක්‍රියාත්මක වෙන්න දෙන්න පුළ මොහ අන් කරන්න පුළා. අයින් කරට කොච්චර වෙලා කන එක චිතක්ෂණය යන්නේ මන සව්‍ය එක චක්ෂනක තක්ෂන අයින් කරන. සියල්ලම තියෙන චන්දරාගේ ඇස රූප කන සබ්ද නාසේ ගන්ධය දිව රස ශරිනය පහස මනසරමුණන්. ඔච්චරයි තින් සියල්ල චන්දරාගේ සැනය අයින් කොත් එක චිතක්ෂණය තුළ එනි ගර කල ගුත්ත කරලිවරයි. අන බුදුරජාණ වහසේ දේශනා කරන මහනිනය අශ්‍රේෂ්ඨ තම පුච්චලයක් ලෝකයේ උතුම්ම පුද්ජලය රතන් වහන්සේ හොඳ පැහැදිලේ දප පැහැදිලිද කියපා තේරු නාද කියප අවධාරි කරඩනවා අවධාරි කරඩන ඒකයි ති අආදාදම කරගත්තා හින අයමකොට දක්ක හඳයි අද දාකත්ය අපි සර දාන කලායිතිේ අරමුණු වෙලා තිනවා එම්සුනල් චන්ද්‍රා ප්‍රතිනාන් දුපානන් මිය ගොස් වසර තුනක් නෙමිති කරගෙන අප ගනමන් පරලෝස ස පස සාර්ගත ඥාතිී ධර්ම ශ්‍රමනයටට පැමනි සිරුදන නමින් මියගේ සංසාර් ගත ශල ඥාති ලක් සි ලෝක ස සි නානමින් පලෝස පසි දෙන එගේ මති පුච නිය දරන්නගම ක සළ දම්මනා ක් වාමින්න් වහන්සේ පති වදාල ඒ මහා සංගරත්නයට පන දන සිද්ධ කරන ස ප්‍රාර්తනා චන දසකෑනන් වහන්සේට නිදුක්න රෝග ස ත්භාවි දීර්ගයින් වහන් ේට නිදුක් රෝගගේ සවපත් භාවිය දීර් කාශ පාර්తනා කරනවා. मास्त्र में යට पैमिन शेल देनाट दुख नेरोों की सोपत भाव्य दीर्ग प्रार्थना करना लगवासी लोगों वासी शल देनाට दुक नेरोोंगी सोपत भाव्य प्रार्तना करना विश्वदा शलों म स्य दुख नेरोगी सोपत भाव्य प्रार्तना करना महिति सागत सीता यहां पर निवान शव प्रार्तना करनाशासरंग निवाण देशना माला होता सार्थकवेवा प्रार्थना करना उपक्षी पी देख කරර්මන්ට ලක්ව සිටිනා බාධිතාපගේ අකුසල් දරුවේවා මතු සංසාරයයේ නිවන් දක්නාාතා කල්ම මෙවන් දුකොට පත්නවා සියලම සත්‍යයන්ටිතාම තික්මන් භවයකදී අමාම මහනිවන් සොලබේවා කිය ප්‍රාර්ථනා කරනවා. ඉතාම හොඳ යහ පත් අරමුණු ඇැතුව පෑ දෙක දීර්ග ධර්ම දේශනාවක්කට සහ සම්බන්ධ වනේ. ඇදි අපි ප්‍රාථන කරම හෙන පරලොස ස පසිිල ඥාතිය තුර පින් කකම සිද්ධරනය ඇමසනිල් චන්ද්‍ර ප්‍රධනන්තු මහතාට පින් පිණිත්සයි. දුවපුතා ඇතුළු ඥාති පිරිස සහ කළ මිත්‍ර මිත්‍රරියන් පිරිසනාව ෛද්‍ය ප්‍රසන්න මහතාසාහ පිල මහතා ප්‍රධාන අබාධිතුවන්ගේ සෝශක්ති පපදනම විසින්. එන පළමය පරලෝ සැපත්තර දක්නාාගම කුල දමස්වාමීන් වහස ඇතුු මහ සංගරාත්නයයට අප අත්ති වදාල වෙස් ියල ද නමින් පරලෝ සැපත් මේ නම් සදහන් කළලාඇ ඇතුළ ස්ියල දනා නමින් පරලෝ සැපත්යම් ඥාතියත්න මේ පින් අනු මෝදන්නීමෙන් සුවපත්්‍යවායි සෑම කෙනෙක්ම ඉතා ක්මන් භාවයකද තුම්ම නිවනින්ම සැනසෙත්වා ඉදම් මේ ඥාතින හෝතු කෙනගා ටාවන් කන සෙත් ප්‍රාර්ථනාක නම් සඳහන් කරපු සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම නිදුක් නරෝග ශුවපත් භාාවය තිර චීවනය දීර් ගාවි සම්පස් සැලසේවා ඒ සඳහම උතුම් පුුණ්ඥ ශක්තිය හේතු අසනාාවීවා කෙලහිතාගෙන සාදුකයන්න ඒවගේම මේ ප පෙර සංසාරර් ගතා කුසලකාර්මවල ප්‍රති පලවසෙන් ආාධිත වෙලා සිටනම සියලු දෙෙනනාටම තුන්රුවන්ගේ ආසිරුවාදේ ලැබේවා සියලු දෙෙනනා නිදුක් නිරෝගි සුවපත් භාවේ ලබේවා සංසාරරික කිසිම දවස්සකම මෙවැනි ආකාරය ආබාධ්‍යයන්ට ගොදුරනවේවා උපදින සෑම ආත්ම භවයකම නිදුක්ව නිරෝගීව සුවපත්ව ඉපදේවා සියලු දෙන ඉතා ඉක්මන් භාවයකදී උතුම් මනිවනින්ම සැනසෙත්තුවා කියලා සාදුක් කියම ඒවගේම. දෙවි අන්ටපින් අනුමෝදන් කරම ආකා සට්ටා චබුම් මට්ටා දේවානාගම. අවසාන වස්සයෙන් ප්‍රැස් කර ගත්තන ත ප්‍රමාණ පුුණ්‍ය ශක්තිය න බාප සෑම දෙනාටම නිර්වාණ අවබෝධය පිණිසම මේ උතුම් පුුණ්්‍ය ශක්තිය හේතුවා අසනාවේවා කියල හිතාගෙන සාධකය. සෑම දෙනාටමා සිර්වාද කරනවා. අභිවාදන සීලිස් නිච්චංමතාප්‍රචායිනෝ චත්තාරෝ දම්මා වඩ්ඩන්තිී ආයු වන්නෝසකං බලා. අවරාරෝග්‍ය සම්පත්ති, සග්ග සම්පත්ති මේවත, අතෝනිබාන සම්පත්ති, එමිනාතේ සමිච්චතු.